අපි නිවන් මාර්ගයේ දැන් නිවන් මාර්ගය කියලා කිව්වම දැන් උගලා විදර්ශනාව කර දැන් කොමල විදර්ශනාව කරන අයනේ අලුත් අය නෑනේ. එතකොට විදර්ශනාව කරනකොට ඇතුලාන්තයේ වෙනස්කම් සිද්ධ වෙනවා නේද? දැන් හිතේ පෘථග්ජන ස්වභාවයට වඩා මනස සැහැල්ලු වෙනවා, තේරුම් යන ස්වභාවයන් වැඩි, නුපුරුදු දේවල් මේ දකින්න ලැබෙනවා මනස ඇතුලේ. මෙච්චර කාලයක් තමුන්ට හුරු නැති දේවල්, සිත නිකම් ප්‍රභාෂර වෙලා වගේ, කය නිකම් සැහැල්ලු වෙලා වගේ, ඒ වගේ දේවල් දැනෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අර ඒවට බැඳෙන්නත් එපා, ඒවත් එක්ක ගැටෙන්නත් එපා, ඒව ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒවා ඒවට යන්න අරින්න, ඒවටත් අර විදියටම තමුට යම්සි අවබෝධයක් දෙනව එතනින්. ඒ වුණාට ඒක රැඳෙන්නේ නැතුව ඒකටත් ඒවත් සිත්නේ, සිත් තුනත් ඒව අවබෝධාත්මක සිත් තමයි. නමුත් ඒවයි අපි ඇල්ලුවොත්, ඒවට අපි ආදරය කරොතින්, කැමැත්තක් ඇති වුණොතින් එතනදී අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සරහට යන්න බැරි වෙනවා අපිට ඒක. ඒ නිසා දැන් නිහඬ බව තමයි ඉස්සර වෙලාම ලැබෙන දේ, ලොකුම චාන්ස් එක නේද? තමුන්ට අවබෝධ වෙන දේ තමයි හරි නිහඬයි, හරි ෂෝක් මෙතන. එහෙම. එතකොට ඒවට ඇලෙන්න එපා. ඒ ඒ ඒ ඒවා එහෙම වර්ණනා කර කර ඉන්න එපා ඒක ඇතුලේ. ඒවට යන්න දෙන්න. දැන් ඕනම දෙයක් මනස අපි දැන් අපි වෙනසක් කරන්න යනවනේ. එතකොට මේ වෙනස සිද්ධ වෙන්න එපා ඇතුලේ නේද? ඒ වෙන එතකොට මේ වෙනස් වීම අල්ලගන්න එපා කියන එක මම කියන්නේ. ඒවා අල්ලගෙන ඒවා තුල ජීවත් වෙන්න යන්න එපා කියන එක. මොකද තාම අපි ගමන අවසන් කළා නෑ. අපි දැන් ඕන තැනකට යන්න ගියාම අපිට නිශ්චිත ප්ලේස් එකක් තියෙනවා නම් අපිට යන්න. අපි එතෙන්ට යනකොට මග දෙපස තියෙන මේ අසිරියට මුලා වෙලා අපි ඒවයි läගගෙන හිටියොත් අපිට අර උවමනා තැනට යන්න වෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි මම එකත්. තමුන් නිවන කරා යනකොට තමුන්ට මේ මනසේ ඒ ඇතිවෙන ඒ වෙනස්කම් වලට ඒවා හරි අර මේ ප්‍රීතිය දාන වෙනවා නේද? ඒවා නිකන් අර ලොකු ආසාවක් ඇති වෙනෝ නේද? අම්මෝ මේ හරි සැනසීමයි, හරි ෂෝක් මෙතන, පුදුමයි අම්මෝ කියලා අර එහෙම ඒ වෙනකොට ඒවා තුල ඉන්න කැමැත්තක් ඇති වෙනවා. ඉන් එහාට අර තව ගොඩක් දුර යන්න තියෙනවා. මේකේ තාම මේ මන් දැක්කේ පොඩි කොටසක් විතරයි කියන එකක් එන්නේ නැහැ. අර එතන රැඳෙන ස්වභාවයක් තියෙනවා. මොකද දැන් මේ කතා කරන කට්ටියගෙන් වුණත් මට මන් දකින්න දෙයක් තමයි මේගොල්ලෝ මෙතෙන්ට නිකන් බැඳිලා වගේ කියන එක. ඊගාවට තමයි සැක ඒව ගැන. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ගග සැක. දැන් ඊයේත් මට එක්කෙනෙක් කෝල් කළා හරහා මගෙන් මම කෝල් කරන්න එපා කිසි කෙනෙක් මගෙන් ඔහලා. මොකද නිකන් බැනුම් ආන්න වෙනවා. ඒ වගේ හොඳටම බැනුම් ඇහුවා. මේ සල්ලි වැටලු කෝල් එක ගත්තෙත් මේක කමල් නෑ. ඉතින් සල්ලි වලට අරගෙන හරි බැනුම් අහලා ඊට පස්සේ හරි ඇදෙයි නේනේ. එයා ගියාලු රුවන්වැලි සෑයට. ඉතින් ඒ කියන්නේ දැන් එයා මේ 1.6 ආපු එක්කෙනෙක් නමත් නොයෙලි හංගන්න දෙයක් නෑ. රාතු හංගන්න නෑ නේද? ඉතින් කොහොමද ආගෙන ඉන්නව නම් නොයෙලි කියලා. ඉතින් මේකේ හොඳට මේ අපේ දේශනාවලට මම දන්නේ අහන් මේකයිනේ. දැන් මේක අහනකොට දැන් ඔගොල්ලෝ 25 දෙනෙක් අහනවනම් 25 දෙනා මං කියන දේ ගන්න විදිය වෙනස් නේද? එක එක්කෙනා තේරුම් ගන්න ප්‍රමාණය වෙනස්. ඒ ඒ ඒගොල්ලන් ඒකට මේ වෙන ස්වභාවය වෙනස්. කෝ වජ්‍ර ඒ ස්වභාවය වෙනස්. එතකොට ඒක නිසා තම තම නැන පමණින් ඊට වැඩිය ගන්න බෑනේ නේද? දැන් රාධිකාට අවබෝධ වෙන ස්වභාවයෙන් නෙමෙයි මෙයාට අවබෝධ වෙන්නේ. එයාට වෙන විදිය නෙමෙයි තව කෙනෙකුට අවබෝධ වෙන්නේ. ඉතින් හැබැයි නිවැරදි වෙන්න ඕනේ. අවබෝධය පොඩ්ඩක් වුණත් කමක් නැහැ, නිවැරදි වෙන්න ඕනේ. එතන ගොඩාක් අවබෝධ කරගෙන හිටියේ කියන සමහරට මිත්‍යා දෘෂ්ටියක වෙන්නේ නැති ඔය ලොකු අවබෝධකින් ඉන්නවා කියලා ඉන්නේ. නමුත් අර පොඩ්ඩක් අවබෝධ කරගත්ත එක්කෙන හිමින් හිමින් යන එක්කෙනෙක් වෙන්න පුළුවන් හරි තැන හරියට. සමහරු දුවල යන්න කැමති ඉන්නේ මේකට රේස් එකේ. ගිහිල්ලා මේ කොහේ හරි මේ වෙලා විනාශ වෙලා යන්න නේද?
එහෙම යන්න බෑ මේකේ. මේකට කාලයක් යනවා. කාලයත් එක්ක තමුන්ගේ විදර්ශනාවත් එක්ක තමුන් පරිණත වෙන්න පාය මේ මාර්ගය තුළ නේද? හිමින් 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 පරිණත වෙනකොට තමයි අන්න අර කියන ඒ ගුණාංග තමුන්ට අවබෝධ වෙන්නේ. එතකොට තමුන් දන්නේම නැතුව තමුන්ට අවබෝධ වෙනවා දැන් කොච්චර වෙනස්ද මගේ ඇතුළත. කාලයක් ගියාම අවබෝධ වෙනවා දැන් ඇතුළාන්තේ අර වෙනද තියෙන ඒ සැඩපරුෂකම් නැහැ, ඒ තියෙන කලබල ගති නැහැ, අර ඒ දුවන දිවිල් අඩුයි. අන්න ඒවත් අවබෝධ කරලා ඒව එල්ලිලා ඉන්න එපා. තව තව තියෙනවා යන්න. තාම තවත් තව තියෙනවා. හොඳටම නිශ්චල වුන් නැහැ නේ තාම. ඒ නිසා තව යන්න තියෙනවා. ඒක නිසා අර තමුන් ඉන්න තැනට ඇලෙන්න එපා කියන එක මේ කියන්නේ. තමුන් යම් කිසි තැනක ඉන්නව නම් විදර්ශනාව තුළ එතන ඇලිලා එතන තමයි ස්ථිරම තැන කියලා හිතන්න එපා. තාම දැක්කේ නෑ. මම හැමදාම කියන්නේ පුන්සන්ත දැක්කේ නැතුව අඩසඳේ ඉඳන් පුන්සන්ත කිය 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 ඉන්න එපා. ඒක පුන්සන්ත කිය කිය. ඒක අඩසඳ පුන්සන්ත පහල නෑ. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ හැම වෙලාවෙම හිතන තාම මම ටිකයි දකින්නේ. ඉතින් මේකට මං ඇලිලා හිටියොත් මට මෙතනින් එහාට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ දැක්ක තුල මේ මෙතනත් මගේ කෙලස් තියෙනවා තාම. මේ කෙලෙ මේකයි මෙතන ඇලෙන්නේ. කෙලස් නැති නැත්තම් ඇලෙන්නේ නැහැ නේද? එතනට කෙලස් තියෙන නිසා තමයි අවබෝධයටත් ඇලෙන්නේ. ඒව වාංචනික ධර්ම විදියට එන්න පුළුවන් තමුන්ට. තමුන් ඕනවට වඩා ඒව විස්තර කර ඕනවට වඩා විස්තර කරන්නත් යන්න එපා. ඕනවට වඩා Nirodha තුල ඉන්න යන්නත් එපා. අම ප්‍රමාණයක් තියෙනවා ඒකේ ඉන්න. මොකද ඕනවට වඩා Nirodha ගැන ඊට පස්සේ ඒකට ඇලිලා ඒක දිගේ යනවා මං කිව්වා කියලා. ඉතින් එතකොට එතන ප්‍රශ්නයක්. ඇයි මේ සිත හැම වෙලාවෙම ගලනවනේ දැන්? මේ සිතුවිලි කියන්නේ වෙනවනේ නේද? ඒව කොහෙන් එනවද කොහේ යනවද හොයන්න බැරි වුණාට ඒව ශක්ති විදියට ආවට ඉව ඇවිල්ලා ඇවිල්ලා මෙතන පිරෙනවා. ඉතින් අවබෝධය කියන එක තුලත් එහෙම පිරෙන්න පුළුවන් උගලන්ට. එතකොට උගලන් නොයිකුත් මිත්‍යා දෘෂ්ටි වලට යන්න පටන් ගන්නවා එතනින්. අර තන්නා රති රංග රංගනවා එතන ඇවිල්ලා රවට්ටන්න උගලන්. නිසා පරිස්සම් වෙන්න. ඒවා වුණාට වඩා වර්ණනා කරන්න යන්න එපා. එතන එක දැක්කා එතන එච්චරයි. ඒක මට කියන්න අවශ්‍ය නැහැ. මං අන්නේ එකයි කියන්නේ. ඒක අර පියවරෙන් පියවර මට කියන්න එන්න ඕන නැහැ. කියන්නෙත් නිකන් නෙමෙයිනේ. හරි නේද මම මෑණියෝ කියලා. මම කොහොමද කියන්නේ හරි කියලා? තම පුන්සත් දැක්කේ නැති එකට. අඩසඳ බලලා ඌ පුන්සඳ වගේ කතා කරනවා. ඉතින් මට තේරෙනවා තාම මේක ඉතින් පුන්සඳ බලලා නැහැනේ. ඉතින් මේ කියන්නේ මේ අන්න ඒක කියන්නේ හැම වෙලාවෙම ඒ එතනට වඩා ඉස්සරහට යන තැන ගැන හිතන්න හැම වෙලාවෙම. මෙතන දුක තියෙනවා, මෙතනත් පීඩාව තියෙනවා, මෙතන නෙමෙයි හරිම තැන කියන තැන ඒක අතාරින්න. දැන් අර රුවන්වැලි සෑය අර මං කිව්වා අර නොයෙලි රුවන්වැලි සෑය ගිහිල්ලා රුවන්වැලි සෑය ගියාම ඒ කියන්නේ යා තාමත් ඒව යන්න තොනකම තියෙන ගියාම මෑ එතනදී මෑ කොටට ඇඳු ගවුමක් ඇඳන් යන ළමෙක් දැකලා ගිහිල්ලාම තියෙන්නේ ඉතින් ඇද හොයන්නමයි. ඒක දැක්ක ගාම හිත මේ වෙලා ලැජ්ජ වෙන්න ඕනෝ කියන්න නේද මාත් එක්ක සල්ලි වියදම් කළා කෝල් එකක් අරන්. ඕක මට කියන්න ඇවිල්ලා යා හිතලා දෙන යා බුදු වෙලා කියලා එතනදී. ඉතින් දැන් ඒක දැක්කම මෑ එයා එක දැක්කලු. ඉතින් එහෙම ටික වෙලා ගියාම එයාට තේරුණාලු එයා ඒක අත ඇරියලු. එයා අත ඇරියේ හැබැයි ඉතින් අර දෝෂ ආරෝපණය කළා ඔක්කොම කළා. අර මම කියපු විදියට අත ඇරලා නෑ. සකස් වීමක් විදියට අත ඇරලා නෙමෙයි අරක මේ අර මොකද සාධාරණීකරණය කළා අත ඇරලා. එතකොට එයාගේ හිත උනි මන් දන්නා එළියේ ඉඳලා ඇතුළට ආවලු ඔන්නෝ. ඉතින් දැන් ඇයි මොකද්ද මේ අහනු? ඉතින් මොකද මන් දෙන්න උත්තරේ ළඟ හිටියනම් ඉතින් අත තමයි දික් කරන්න වෙන්නේ. ඉතින් ඈත හිටිය නිසා මං කිව්වා දැන් මොකද ඔයාට මගෙන් ලැබෙන්න ඕන උත්තරේ කියන බලන්න. මොනේ මොකක් බලාපොරොත්තු වෙනද ඔයා දැන් ඔක කියන්නේ මට කියලා. ඇයි මේ දැන් මා ලොකුට කිව්වා මේ ආව දවසේ සත්‍ය ඥානය පහළ වෙලත් කියලා. ඒකවත් මම එයාගේ ස්ථිර කරේ නෑ. මේ ඒ වෙලාවෙත් මං ඉතින් අවබෝධ කරලා ඉන්නේ. මං එදා මෑණියන්ට කිව්වනේ මම ඉතින් එහෙම සත්‍ය ඥානයක් ලැබලා තියෙනවා නම් ඇයි ඕකට නිසි උත්තරේ එන්නේ නැද්ද ඇතුලෙන් කියලා. ඇතුලෙන් එන්න ඕන උත්තරේ. මේක අහා යන එක නෙමෙයි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග් ඥාන. ඒව මට දෙන්න බෑ.
තමුන්ගේ ඇතුළාන්තයේ සිද්ධ වෙන වෙනස්කම් තමුන්ට අවබෝධ වෙන්න ඕන. තමුන්ට එහෙනම් ඥානය නැහැ. ඥානය නැති වැරදි ගමනක් යන්නේ. අර ඒක අල්ලන්න ඕනද? මට කෝල් කරලා කියන්න ඕනද? දැන් මම හැම වෙලාවෙම කියන්නේ සිත දකින්න, සිතේ Nirodhaya දකින්න. එතන ඉවරයි ඒක. දැන් රුවන්වැලි සෑය ගිහිල්ලා කොටගව මැඳගෙන එකට තරහ ගිය එක මට කියන්න ඕනද? ඒක රුවන්වැලි සෑයටම යන්න ඕනේ නැහැ. කොහේ හිටියත් වෙන දෙයක් ඒක. නේද? ඉතින් මෙන්න සත්‍ය ඥානය ලැබපු අය. ඒක නිසා තමුන්ට බොරු කරගෙන තමුන් තමයි අමාරු වැඩේ. ඊට පස්සේ කියනවා ගස් හැම වෙලාවෙම ගහක් දැක්කත් හිත එළියට පනිනවලු යාගේ. හිත එළියට පැනලලු ගහ දකින්නේ. හැබැයි මේ වගේ මිත්‍යා දෘෂ්ටි එන්න පුළුවන්. මොකද මේක ශක්තියක් නිසා මේක කොතනද තියෙන්නේ කියලා හොයාගන්න අමාරු. එළියද මේ තියෙන්නේ ඇතුළේද කියලා. ඒ තරම් මේක මේ මනස කියන එක හරිම ශක්තියක් නිසා හරි වේගවත් හිතා ගන්න බෑ මේක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ රැවටෙන්න එපා. අපෝ එළියේ නෑ. හොඳට නිකන් ඉන්න වෙලාවට බලන්න එළියේ තියෙද කියලා. නෑනේ. නෑනම් ඇතුලේ. එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ. එයාට වෙනවලු එළියට බැලලා ඒක බැලලා ආපහු ඇතුලට එනවා. දැන් බලන්නේ. ඔගොල්ලෝ hina වෙන්න එපා. ඔගොල්ලන්ටත් එහෙම තමයි. ඇයි ඔගොල්ලෝ hina වෙන්නේ? ඔගොල්ලෝ හරිද ඉන්න දැන්? ඉච්චරට බයానකයි මේක. මේක ශක්තියක්. මම බැලුවා ඇත්තටම ඇය මිනිස්සු මෙහෙම රවටෙන්නේ කියලා. හරි. මේක හිතාගන්න බෑ කොහෙන්ද තියෙන්නේ කියලා. එළිය වගේ තමයි පේන්නේ. දැන් කතා කරනකොට හිතනවද මේ ඇතුලෙන් මේ කතා කරන්නේ කියලා? නෑ, මේකයි විතරයි තේරෙන්නේ. ඇතුලෙන් එනවා කියලා තේරෙනවද සිතුවිලි? නෑ. කොහෙන් තේරෙන්නේ? ඇතුලෙන් සිතුවිලි ඇවිල්ලා එළියෙන් එළියට දාන්න කියලා ඒ වෙලාවේ තේරෙනවද? ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. අනේ බොරු කියන්න එපා. ඒ වෙලාවේ තේරෙනවා නම් කටින් වචනයක් එළියට එන්නේත් නැහැ. ඒ එහෙම එන්නේ නැහැ. ක්ෂණික අවබෝධයක්. ඒක නවත්තන්න බෑ. ඒතරට වේගවත්. බාන සිතුවිලි කොයි තරම් වේගවත්ද කියලා. ඒක දැන් උපරිමයේ මම දකිනවා. ඒකේ වේගවත්කම කොහොමවත් නවත්තන්න බෑ. ඒක නවත්තන්න බැරි තරම් වේගවත්. ඔය ප්‍රභාෂර වෙලා පෙනුනට මේ මාර්ගේ යන නිසායි ඔය මනස ප්‍රභාෂර වෙලා වගේ සංසුන් වෙලා වගේ තියෙන්නේ. මේක කෙලස් ටික කැඩුවට පස්සේ උනත් මේ තැනදී උනත් මෙතෙන්ට එනකන් උනත් මේ ටික ඔක්කොම නැසලත් පටවස් ගාලා එනවා. රස්ගාලෙන් රාතට කියලා හිමින් හිමින් ඇදෙන්නේ නැහැ. ඕ ඕ කියලා රාතට නවත්තන්න බෑ. එනයි ති මේ ටික මේක නෙවේගවත්. මේක මේවත් එක්ක එකතු වුණාම කොහමද වේගය? බුදුහාමුදුරු කිව්වේ මොකද වේගය? මානින්න මිම්මක්වත් තා කිව්වා. එච්චරට වේගවත් හිත හිතා හිම ඉන්නේ නැහැ. හිත හිතා ඉන්නව ඒක ගැන. හැබැයි එක පාරට මැන්නේ. ටිකක් හිතලා බලන්න. දැන් ඇත්තටම මට මේක අවශ්‍යද? දැන් මේ මතක් මේ හැදුන හිත මට අවශ්‍යද කියලා නිකන් හොයලා බලන්න. ඇත්තටම වැඩන්නේ ඒක නැහැදුනා නම් කොයි තරම් හොඳද? ඒත් නවත්තන්න පුළුවන්ද? බෑ. මේ වේගයක් ගැන අපි කතා කරන්නේ. මේක සංසුන් කරන්න ඕන. අපි බුදුහාමුදුරුවෝ කිව්ව විදියට ගිහිල්ලා. එතකොට මිත්‍යා දෘෂ්ටි වලට වැටිලා යන්න බෑ. එක එක තැන්වල හිර වෙන්න එපා. නිකම් මාර්ගඵල ලැබලා කියලා. උවම ඒ හෙල වෙන තරමට මාර්ගඵල කිව්වොත් හතරයි තියෙන්නේ. 16ක් විතර 16කුත් මදි හදලා. හදන්න වෙනවා. අයියනේ කිය ඕකේ මොකක් හරි විකෘතියක් දැක්ක ගමන් හිතන්නේ ආ මාර්ගඵලයක් කියලානේ. ධර්මංශයයි ඇහුවේ මගෙන් කිය යා මාර්ගඵලයකට ගිහිල්ලාද කියලා අහන්නේ. ඉතින් එහෙම වුණාම තමුන් කරන වැඩේ වැරදි. අර විදර්ශනාව අර දකින සිත දකින විදිය ඒක නිරෝධය කරනද දකින්නේ නැත්නම් ඒක ඉබේම සිද්ධ වෙලා දකින්නවද නැත්නම් තව සිතකින් ඒක නිරෝධ කළා ඒ සියල්ලත් එයා දැක්කද
දැන් අපි හිතමු සිත සකස් වීම නිහඬවම දකින්න බැරි කෙනෙකුට පුළුවන් සකස් වීමක් කියන තනි වචනෙන් ඒක නිරුද්ධ කරන්න. එතකොට තමුන් ඒක නිරුද්ධ කරලා ඒ සියලු ඒ සිත් තුනම ඒ තුන හතරම නිරුද්ධ වෙලා යන හැටි දකින්න ඕන. එහෙම දකින්න නැතුව නිකම්ම තව සිතකින් නිරුද්ධ කරලා දැන් හරි වැඩේ කියලා ඉන්නවා. ඉතින් එහෙම කරලා දිගින් දිගට ගියාම අර වගේ තැන්වලදී ඒගොල්ලෝ අර වික්ෂිප්ත වෙලා අර ඥාණය නැහනේ ඒක අතහැරලා දාලා ඉන්න. ඉතින් අර ඒවයි හොල්මන් කරනවා. එහෙම ඔයගොල්ලෝ මේ මහ ලොකුවට නිහඬව ඉන්නේ ඔය අර කටවහන් ඉන්නකම් මෝඩයත් පඬිතේ කියනවනේ. එහෙම එමුන් ඉන්නේ මෙතන. බැලුවම හරියට දන්නෝ වගේ අපි යන් හරියටමයි කරන්න කියාගෙන ඉන්නෝ. කතා කරන්නේත් නැහැ. ඒව තේරුම් ගන්න ඒ විදිහට නිවැරදි වෙලා යනවද දන්නේත් නැහැ. දැනගන්න කතා කරන්න එපා. කතා කරන්නේත් නැහැ. උයි ඉන්නෝ ගොළුවෝ වගේ. ගොළුවෝ වගේ ඉඳලා නිවන් දකින්න බෑ. මොකද මේක ශක්ති ස්වභාවයක්. මේක එක එක විදිහට මානස සකසන. එහෙමනම් එන හැම සිතක්ම අතහැරලා දාන්න. දැන් එහෙම එන හැම සිතක්ම අතහරිනකොම දැන් අලුතෙන් අහන අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් ඒක මේගොල්ලත් මුලදී බඩගිනියාම නොකා හිටියා, වතුර තිබා වුණාම මේ මොකද සිත නිරුද්ධ වුණානේ, දැන් බොන්න විදියක් නැහැ කියලා නොබී හිටියා. අහන්න සිතක් ආවම එහෙම නෙමෙයි. ඒ දිනේදා ජීවිතයේ අවශ්‍ය කොටසක් තියෙනවා. ඒවා තුලත් අන්තවාදී නොවී කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ දේවල් අපි නිවැරදිව කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ සකස් වෙන සිත දැකීම පිළිබඳව. ඒතර සකස් වෙන සිත නිරෝධ වුණා කියලා කළ යුතු දේවල් අපිට නොකර ඉන්න පුළුවන්ද? අපි එතන සිත නිරුද්ධ කරන්න පුළුවන් බවත් අවබෝධ කරගත්ත ඊට පස්සේ අපිට ඒක නිවිලා හරියට කරන්න පුළුවන් බවත් පුළුවන් හැකියාවකුත් තමුන්ට ලැබෙන බවත් අවබෝධ වුණා. එහෙම තේරෙනවද? හරිම විදියට කරන්නේ නැත්නම් ඔගලන් කිසි තේරුමක් නැහැ. අවසානයේ මම නිවන් දැකලත් නැහැ. ඉතින් මරණ මොහොතේ ඒක උයට හරි රිංගයි. අවබෝධය හරීම හරි අර මම මට දකින්න ඕන අවබෝධය එන්නේ නැහැ ඔගලන් ළඟ. ඔගල කතා කරනකොට කතා කරන්නේ බොහොම මාදි ඇලෙනවා තමයි. ඉතින් ඒ තමුන්ට ඒ ප්‍රභාෂර වෙනකොට ඒ නිහඬ බව තුළ ඒ දේවල් මේ වෙනකොට ඒ තාම පුංචි පුංචි පොඩ්ඩයි ඒ දැක්කේ. හැබැයි ඒ නිහඬ බව තුළ උගලන් මේ ලෝකයට තියෙන ඇලීම දඩාස් ගාලා නතර කරන්න ගියොත් උගල ලොකු අමාරුවක වැටෙනවා. ඒ බාහිර ලෝකය වේගෙන් අතාරින්න යන්න එපා. ඒකේ අතාරින ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඈතින් තියෙන ඒවා ඉස්සෙල්ලා අතහරින්න, ළඟම තියෙන එක අතහරින්න දඟලන්න එපා. ඈතින් තියෙන ඒවා අතහරින්න. එතකොට එහෙම ගිහිල්ලා තමයි අර ලක්ෂයට වැටෙන්න ඕන. මම කියන තැනට ශක්තිමත් අපි ඇසුරු කරන ස්වභාවයක් තියෙනවනේ. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය නේද? එතකොට ඒව එකපාට අතහැරලා යන්න බෑ මේක. ඒව අතහැරලා එකපාටම අතහැරලා යන්න ගියොතින් අවුලක්. ඊට පස්සේ යන්න බෑ මේක. ඒකත් අවබෝධ කරගෙන මනසටම 100%ක්ම අවධානය මනස පැත්තට යොමු කරගෙන මේක නෙමෙයි මට අතාරින තියෙන්නේ මේකයි කියන තැන හැම වෙලාවෙම ඉන්න. මේකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි කියන එක. ඒ අවබෝධයයි හැම වෙලාවෙම ඉන්නවා. මෙයා බණින එක නෙමෙයි ප්‍රශ්නේ, මෙයා බණිනකොට මෙතන වෙන වැඩේ ප්‍රශ්නේ. ඒතර මේක අතෑරියම එයා දැන් මෙයා බණින නිසා මම මූ අතෑරලා යන්න ඕන කියන එක මේක දැක්කොතින් එහෙම එකක් වෙනවද? නැහැ. ඌ අතෑරලා යන්න ඕන නැහැ. මෙයා අතෑරියම උත් එක ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතන තමයි මේ හරි ක්‍රමය. නැත්නම් මූ මේ පැත්ත නොබලා අතන මේ මට මේ නිවන් දකින්න නම් බෑ මූත් එක්කන. අපෝ මං යන කොහේ හරි මට තනි වෙන්න තැනකට ඕන, මට නිවන් දකින්න ඕන කොහොම හරි. මේක නම් කරගන්න වෙන්නේ නැහැ මේ මිනිස්සෙ ඉන්නකම් කියලා කිව්වොත්
උතනනේ මේ තව තැනකට ගියත් මොකද්ද වෙන්නේ? අපෝ මෙතන හරි නෑ, මෙතන ඉඳගෙන නිවන් දකින්න වෙන්නේ නෑ කවදාවත් කියලා තව තැනකට. එතනට ගිහිල්ලත් අපෝ මෙතන හරි නෑ, හුලං එන්නේ නෑ හරියට, අහුව වැටෙන්නෙත් නෑ, මිනිස්සු ඇත්තෙත් නෑ, කොහොමද නිවන් දකින්නේ මෙහෙම පාළු තැන්වල ඉඳගෙන කියලා ඇතන ප්‍රශ්න. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද? කොතන හිටියත් නිවෙන එක. කොතන හිටියත් නිවෙන්න නම් මොකද කරන්න ඕන? කොතන හිටියත් නිවෙන්න නම් මොකද කරන්න ඕන? සිත දකින්න තියෙන. කොතන හිටියත් නිවෙන ක්‍රමවේදය කියලා දුන්නේ. ඒකයි ගියන්ටත් නිවන් දකින්න පුළුවන්. ගියොන්ට තමයි වැඩියෙන්ම පුළුවන් මේක. මොකද එතන තමයි ගොඩක්ම අංජ බජ තැන. සහ අත්දැකීම් එන තැන. ඔතන හැමදේම රහ බලන තැන නේ. හැමදේම රහ බලල රහ නැති බව අවබෝධ වෙන තැන. ඔතන. ආයෙත් ඉතින් අමුතුවෙන් අලුතෙන් අපරාධය අරකට අත්දැකලම නිවන් දකින්න පුළුවන් නම් හොඳයි කියලා එහෙම කරන්න එකක් ඕක ඉතුරු වෙලා නැහැනේ. ඕක ඔක්කොම අත්දකින්නවනේ නේ. ඔතන තමයි හොඳම තැන. ඒ හැම දෙයක්ම අත්දකින්න වෙලාවේදී දකින්න ඒකේ තියෙන නීරසකම, නිස්සාර බව. ඒ ක්ෂණයක් තුල ඇතිවන ඒ රැවටීමේ මුලාවේ තියෙන නිස්සාරත්වය දකින්න. ඒකේ ඒ ඇලිලා ඊට පස්සේ අපෝ වැඩන්නේ මේව ගන්න එක නෙමෙයි. එහෙම කරාට එකෙන් ගැලවෙන්න බෑ. ඒක ගැලවෙන මනසක් ඇති වෙන්නේ ඇතුලේ. ඒක කරන වෙලාවේදී, විඳින වෙලාවේදී තමුන් ඒකේ නිස්සාරත්වය සිහියෙන් දැක්කොත්. හැම විඳීමක් තුලම තියෙන දුකක්, පීඩාවක්, වෙහෙසක්. හැම එකක් තේකක් රසවට ගිනිගින්දරේ බොන්න ඕන කියන එක මොකද්ද? රසක්. ඒ උනාට රස ඇතුලේ මොකද්ද තියෙන්නේ? තේරෙනවද එහෙම? මේව පිච්චි පිච්චි යනවා. ඒත් ගානන්නේ අරක බොන. දන්නෙත් නෑ යකෝ මේ දුකක් නේ මම මේ රසක් කියන්නේ කියලා. එහෙම අවබෝධයක් එන්නේ නෑ. එන්නේ නෑ ඉබේ. ඒක දකින්න ඕනේ හැම. දැන් මේ මම කියන වගේ තමුල්ලාගෙනුත් ඇතුලෙන් එන්න ඕනේ ඒක. රසක් කියන්නේ මොකද්ද? දුකක්. හැම එකේම ඒකයි. ඒකයි ඉතින් බුදුහාස කිව්වේ අර නේද? ආශාදේ ආදීනවේ. ආශාදේ තුල තියෙන ඒ වෙලාවේ මේක ආදීනවය දැක්කොත් තමයි එතනින් නිස්සරණය කියන්නේ මොකද්ද? ඉවත් වීම. එතන ඉවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඉවත් වෙනවා. ඉවත් වෙන්නේ මේ මේ රූප බාහිර රූප වලින් නෙමෙයි. මතන එතකොට අන්න ටික 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 එතන පරිණත වෙනෝ ඒ දැන් ආයිත් අර ඒ මුලාවීම් වලට හිත සකස් වෙන්නේ නැහැ. හිතේ එහෙම සකස් වීමක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ ජීවිත අත්දැකීම් වලින්මයි ගන්න ඕන වෙන ගන්න වෙන ඒ වැර වෙන මොකුත් තියෙද තව ලෝකේ? ගවේෂණය කරන්න දෙයක් නැහැ. මේ පහෙන් ගන්න ටික තමයි මේ ලෝක හදලා මේ විනාශය කර අරගෙන යන්නේ. එතකොට මේ මෙහෙන් ගන්න එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මෙතන හදන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මෙහෙන් ගන්න එක නවත්තන්න බෑ. හැබැයි ගත්තම මෙතන සිද්ධ වෙන දෙයින් අයින් වෙන්න හැකියාවක් මේ ධර්මතාවය තුල තියෙනවා. ඒක තමයි අපිට අවබෝධ වුණේ නැති කාරණාව මෙච්චර කාලයක්. ඒක තමයි මේ බුදු කෙනෙක් අපිට කියලා දුන්නේ අවබෝධ කරගන්න කියලා. ඉතින් කය ගැනත් සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා මනස අවබෝධ කරාම. නිකං කය ගැන හිත හිතා හිටියට එහෙම අවබෝධයක් එනවද? එන්නේ නැහැ. ඒක එන්නේ නැති බව තමුන්ම අවබෝධ කරගන්න ඕනේ.
කය ගැන කොයිතරම් මේව කරත් මේව කරත් කය අනිත්‍යයි 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 කිය කී හිටියත් එතන ක්‍රමවේදයක් නැහැ අපි මේ සංසාරයෙන් ගැලවෙන. ක්‍රමවේදය තමයි අනිත්‍ය වූ කයට නিত্য ස්වરૂපයක් දෙන මනසින් අයින් වීම. කය අනිත්‍යයි කියලා කිව්වට මෙයා ඒක අහන්නේ නැහැ. ආනව දාන්නේ නේද උගලඟ? ඒ කියනවා මෙයා ඉතින් සකස් වෙලා නේද? පොත්වල තියෙනවනේ ඉතින් මේ කය අනිත්‍යයි කියලා. ඉතින් ඇත්ත ඒක කියලා කියනවා. හැබැයි ක්‍රියාවෙන් ඒක අපිට කරන්න දෙන්නේ නෑ. මොකද ඉතින් කරන්නේ කය අනිත්‍යයි කියලා. සිත දකින ක්‍රමවේදය නැත්තම් මොකද්ද අපි කරන්න ඕන? දැන් කය අනිත්‍ය තමයි. මොකද්ද කරන්න ඕන? කරන්න දෙයක් නෑ නේද? ඒ බොරු මාර්ගවල කරන්න දෙයක් නෑ. ඒතකොට තමයි ආන්නේ යනව භාවනාවකට. බලන්න බුදුහාමුදුරු කොයිතරම් ලස්සනට මේක මේ පරම සත්‍ය කියලා දුන්නද කියලා. මේ කයට මේ කය අනිත්‍යයි. හැබැයි මේක නিত্য වෙලා තමයි කවුද ගන්නෙ? ඕ දැන් මේක ප්‍රශ්නේ උනේ කය මේක අනිත්‍ය වුණාට මේක නিত্য වෙලා ගන්නෙ කවුද කියන එක දන්නානේ. එතනයි ප්‍රශ්නේ. එතකොට හිතුවා හා මම නේ ගන්නෙ කය අනිත්‍යයි කියලා. මං ගන්නෑ නෑ ඊට පස්සේ. යන්නේ යන්නේ මට එපා. කය එපා මට. ගාල කයවල් අතෑරලා යනවා කැලේ. කැලේ කියන්නේ ඉතින් ඔගොල්ලෝ අර ඒගොල්ලත් එක කතා බහ කරන්නෙත් නෑ දැන්. ඒගොල්ලෝ අනිත්‍යයිනේ. එතකොට උන්ට මොකද්ද වෙන්නේ? උන් යුද්ධ ප්‍රකාශ කරනවා. මෙන්න මූන්ට පිස්සු ඇදී. මුන් දැන් අපිත් එක කතා බහ කරන්නෙත් නෑ මොකුත් නෑ. ඇයි මේ? උන් කොහේ හරි ගිහලා ලණුවක් කාලා. ඒකයි මුන් දැන් මේ අමුතුම වෙලා තියෙන්නේ. මුන් පන්සල් ගියා නම් මේ වෙන්නේ නෑනේ. යසට බුදුන් වැඳ පුදාගෙන ඊට පුවේ මුන් මේ පන්සලේ පොයට සිල් අරගෙන. දැන් මුන් පන්සල් යන්නෙත් නෑ මුකුත් නෑ මල කරදර යන්නේ මුන්ට වෙලච්ච මේ හේනේ. මොකද්ද මේ? එහෙම නේද ඔයගලට දෝෂාරෝපණය කරන්නේ? නේ? සුමිත්‍රට දැන් පන්සල් යන්න නෑ කියලා තියෙනවද යාළුවන්ගෙන් චෝදනා? දැන් නෑ. ඉතින් පන්සල් වල ජොලි කරපු අය ඔගොල්ලෝ කවුරුත් නේ ගිහිල්ලා. හා එහෙම නැද්ද? පන්සල් වල ගිහිල්ලා එහෙම ජොලි කියන්නේ මේ අරයාගේ ඔයාගේ කොහොමද දැන් ගෙදර කටයුතු? ඔයාගේ දැන් පුතාගේ රස්සාව හරි ගියාද? මගුල හරි ගියාද? කොහොමද ඒක උනේ? ඕවයිද අහන්නේ? ආබෝධි පූජා කරමු. ඉවනේ තිබුණේ නේද? දැන් එතනින් එහාට යන්න ඕන අපි. හැමදාම මොන්ටිසෝරි ඉඳලා බෑනේ. එතනින් එහාට යන්න ඕන අපි. මොකද්ද දැන් අපිට මේ මහා ප්‍රඥේ කිව්වේ? මේ ටික කොහොමද කියලා නෑ. මේ ටික අපි හදාගත්තු ටිකනේ. මේ ටික හදාගත්තු එක අපි. දැන් මෙතනින් අපි යන්න ඕන බුදුහාමුදුරුවෝ සැබෑවටම කිව්ව දේ කරන්න. තාම බුදුහාමුදුරුවෝ හැබෑවටම කිව්ව දේ කරනවද? හංසල් ගිහිල්ලා දැන් පන්සල් යන්න එපා කියලාද මේ කියන්නේ? යන්න කියලාද? දෙකේම අයිතිය තියෙන්නේ කාටද? කාටද දෙකේම අයිතිය තියෙන්නේ? තමන්ට. අඥානය කියයි පන්සල්. දැන් අඥානය පන්සල් යන්න කිව්වයි කියලා දැන් ඔකටත් ඔන්න ප්‍රශ්න එනවා. ප්‍රඥාවන්තය කේ පන්සල් යන්න එපා. දැන් මෙතන ප්‍රඥාවන්තය වැඩ කරන්නේ මේ සබා දහම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව පැත්තට හැරුණොත් විතරයි. ප්‍රඥාවන්තය වැඩ කරන්නේ ඇතුලාන්තයට හැරුණොත් විතරයි. තමුන් දැන් සිල් ගන්නවා කියලා හැම්බෙලාම කරන්නේ මොකද්ද? බාහිරය නේද අල්ලන්නේ? නේද? හැම්බෙලාම අල්ලන්නේ බාහිරය අපි.
හැම වෙලාවෙම අහන්න ඕන, හැම වෙලාවෙම කරන්න ඕන කියන තැනනේ ඉන්නේ අපි නේද? එතකොට අපි දන්නේම නැතුව මනස මේ පැත්තට වැඩ කරනවා. දැන් ඊළඟට අපි බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? මනස මේ පැත්තට හරවන්න. මෙහෙම ඉන්නකොට මනස කොයි පැත්තටද හැරිලා තියෙන්නේ? මෙහෙම ඉන්නකොට නිකන් හිතලා බලන්න, කොයි පැත්තටද හැරිලා තියෙන්නේ? එළියට නේද? තමා තුලින් නේ කිව්වේ. හා එහෙනම් මේ පැත්තට හැරවන්න. මේ ඇහ නෙමෙයි. ඒතර හරවන්න වෙන්නේ. මේහත් හැරෙනවා. ඇතුලේ ඇහ ඇරෙනකොට. මේ ඇහ මේ පැත්තට යොමු වෙනවා. ඇයි කොහොමද එහෙම යොමු වෙන්නේ? දැන් බලන්න. දැන් ඇහෙන්න. දැන් ගන්ධ සුවඳ ප්‍රශ්නයක් නැහැ. රස ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තට දැම්මොත් රස චෙක්, මේව කන්න පුළුවන්ද? දෙකකින් විතරක්. මේ පැත්තට දැම්මොත්. මේ පැත්තට දැම්මොත් කන්න පුළුවන්ද බෑද? කාලා බලලා තියද? කාලා බලන්න. හරිම රසයි. මෙහෙම නෙමෙයි මෙහෙම. ඒ තමා තුලට. උගල හැම වෙලාවෙම එළියට. එළියට යන්න 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 ඉවරයක් තියෙද? සීමාවක් තියෙද? නෑ. ඇතුළට යන්න 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 ඉවරයක් තියෙනවා, සීමාවක් තියෙනවා, අවසානයක් හමු වෙනවා. මෙහෙම යන්න යන්න ඉවරයක් නෑ, සීමාවක් නෑ, අවසානයක් නෑ. දැන් මේ ආයතන ගැන කියන්නේ. දැන් මේවට ආයතන කියලානේ බුදුන් වහන්සේ කිව්වේ නේද? ආයතන ගැන මේ කතා කරන්නේ. ඒ ආයතන ඇතුළට හරවන්න. හරවන්න දෙයක් නැහැ. මොකද කරන්න ඕන? ඇතුළට අවධානය යොමු කරන්න. මේ තියෙන ආයතන ආය මේ ඇතුළේ. මේකට අවධානය යොමු කරන්න විතරයි තියෙන්නේ. එතකොට හොඳට තේරෙනවා මෙයා කතා කරන හැටි ඇතුළේ. එකම එක්කෙනා කතා කරන්නේ කවුද? මේ ඔක්කොම හදාගෙන කතා කරන්නේ. ඇයි ඇහෙන් පේනෝ වගේ, කනට ඇහෙනෝ වගේ නේ? ගඳ සුවඳ දැනෙනවා වගේ, රසය දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. කොහෙද? ඇතුලේ. හැබැයි හොඳ අවධානයේ තමුන්ගේ ඒක 100%ක් දියුණු වෙන්න ඕනේ ඉතින්. ඉතින් 100%ක් දියුණු වෙන්නේ එකපාරට දියුණු වෙන්නේ නැහැනේ. එකේ ඉඳලා පටන් ගන්නකොට ඔන්න දියුණුව තමුන්ට අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී මුලා වෙන්න එපා. තාම 100%ක් ගිහිල්ලා නැති නිසා තාම ඉන්න තැන මුලා වෙලා එතෙන්ට රැවටෙන්න එපා. ඉන්න තැන හරියට යන්න නම් ඒ මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන්න ඕන, දෘෂ්ටි කැඩෙන්න ඕන, සම්ප්‍රදායන් අවබෝධ වෙන්න ඕන. සම්ප්‍රදාය කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙන්න ඕන. දැන් මේ කතා කරන්නේ අපි හිතේ සම්ප්‍රදාය ගැන. බාහිරේ සම්ප්‍රදායක් ගැන නැමේ. මනසේ සම්ප්‍රදාය. මනසේ සම්ප්‍රදාය මොකද්ද? නිරන්තරයෙන්ම අන්තයකට සකස් වෙන එක. ඔන්න එකක් සම්ප්‍රදාය. කෙලස් හට ගැනීම. කෙලස් වලින් අන්තයකට යාම. ඊගාට ඒකට රැවටෙන එක. ඒක ජීවත් වෙන එක. ඒකට ඇලිලා බැඳිලා ඒක තුලම ජීවත් වෙන එක. ਉਹ තමයි සම්ප්‍රදාය. අර කියපු ඔක්කොම සම්ප්‍රදායන් ටික තියෙන්නේ මේක ඇතුලේ. නේ? එළියෙන් ගත්ත ඒවත් අපි සම්ප්‍රදායන් විදියට අල්ලගෙන ඉන්නවා. අපි ඇතුලෙන් හදාගන්න අපි තම තමන්ටම ආවේනික සම්ප්‍රදායනුත් තියෙනව නේද? ඒවත්
අල්ලගෙන ඉන්න. තුර ඕටි ඔය ගොඩේ තමයි හැම වෙලාවෙම මනස ජීවත් වෙන්නේ. සම්ප්‍රදායන් නේද? මං අඳින්නේ අර විදියට, මං කන්නේ මේ විදියට, මට කන්න මෙහෙම ඕන, මට මේව මෙහෙම තියෙන්න ඕන. ඕවට නේද රවටුනේ? ඕවා හදන්න ගිහින් නේද මෙච්චර කාලයක් අපිට සැසරේ එන්න උනේ? හදලා ඉවර කරන්නත් පුළුවන් වුණාද? බෑ. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ ඔයගලන්ට ඕන විදියටද, නැත්නම් සම්ප්‍රදායට ඕන විදියට? ගෙවල් වල ඉන්න සම්ප්‍රදායට අනුවද? සම්ප්‍රදාය අතහැරිය නම් නිවැරදි වෙන්න ඕන. හරිද? ඒක තව කෙනෙකුට නිකන් මේ විහිළුවක් වෙන්න බෑ. ඒක තව කෙනෙකුට මේ 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 ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒක තමයි ඥාණය කියන්නේ. තැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණින් ඉන්න ඕන. කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් මම කවකුගෙට හරි ගිලෙකුති මේ පොඩක් අයින් වෙන්න, මේ මම රහතන් වහන්සේ නමක් නේ, පොඩක් අයින් වෙලා ඉන්න, මේ ඇඟේ ගෑවෙන්න එපා කෝති, මට මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ මට? පව් මේ මං හිතන්නේ පිස්සන් කොටු ඉඳලා ඉන්නේ නැත්ති, ගෙදරට හොරින් මං හිතන්නේ මේ ඉන්නේ නැත්ති, මේ මෙතෙන්ට ඉන්නේ නැත්ති. පව් කොහෙද දන්නේ, ගේවල් පොඩක් හොයලා බලන්න, මේ මිනිස්සු ගෙදරට ගිහින් දාන්න. නැතනම් මේ කොහේ ආයිද දන්නේ? මං හිතන්නේ ගෙදර මිනිස්සු දන්නේ නැතුව මෙයා එන්නේ නැති මේ තනියම. එහෙම කියනවද නැද්ද? කියනවද නැද්ද? කියනවා. අන්න දැනට සුදුසු නුවණ. ඇඟේ හැපිලා ගියත් දන්නේ නැහැ. එයත් තෝරනව ඇඳුම් අරයත් තෝරනෝ. හිනා වෙලා යත් එක මෙයත් තෝරනෝ. ඒක ලස්සනයි ඔයාට ගන්න එක කියලා කියනවා. එයා දන්නවද මේ රහතෙක් කියලා? අන්න රහතගේ හැටි. උයනකොට එයත් උයනෝ. එයා රහතෙක්ද? උයන වෙලාවෙද රාත්කම නැහැ. අතු ගානකොට එයත් අතු ගානවා. කොහේ හරි යනකොට එයත් යනවා. යාගේ ඇතුළෙම ඉන්නේ නැහැනේ. එයත් යනවා. අවදිනවා. කනවා බොනවා. කතා කරනවා. එයා ධර්ම මාර්ගය ගැන සුදුසු නැති තැන කතා කරනවද? ඒ මාර්ගය යන්නේ නැති අය ඉන්න තැනක අනින්න නැහැ. යා තා කරන්නේ. යා පාඩුවේ ඉඳලා එනවා. එයාගෙන් වචනයක් ගන්න බෑ ලේසියෙන්. සුදුසු අයට විතරයි එයාගේ වචන එළියට එන්නේ. ඒක නිසා මේ මනසේ මේ විප්ලවය, මනසේ මේ වෙනස් වීම, පරිවර්තනය වීම, උගලන් ඒකෙදි මිත්‍යා දෘෂ්ටි වලට මේ වෙන්න එපා. මේ විදර්ශනාව කරගෙන යනකොට කය නැතුව වගේ දැනෙන වෙලාවල් තියෙනවා, හිත නැතුව වගේ දැනෙන වෙලාවල් තියෙනවා, ලොකු සැහැල්ලුවල් තියෙනවා, නොයිකුත් නොයිකුත් සියුම් දේවල් නිකන් අවබෝධ කරන ස්වභාවය තියෙන ඔක්කොම ඉතින් මේ එළියට දාන්න ඕනේ. ඊව හොයා කාපුරේ හොයාගෙන ගින් කියන්න ඕනේ. ඊව තමන් අවබෝධ කරා එතන ඉවරයි. ඊව කියන්න ගියොත් තමුන්ට යන්න වෙන්නේ නැහැ මේ ගමන. ඇයි?
ඒක හරියට අර අන්ධයෙකුයි ඇස් පේන කෙනෙකුයි කතා කරනෝ වගේ වැඩක් වෙනවා. අන්ධයට පේන්නේ නැහැ. ඇස් පේන එක්කෙනා කියනෝ කියනෝ අරයට දේවල්. අන්ධයට ඉතින් පේන්නේ නැති නිසා එයා කොයි විදියට දේව ගන්නෙ? එයාගේ මනස කියන විදියට තමයි. මෙයා හිතන්නේ එයා හරියටම තේරුම් ගන්න නැති ඉතින් මං හොඳට පහදලි කරානේ එයාට කියලා. ඒ වගේ. දැන් මම කියන දේවල් වුණත් 100%ක්ම තමුන්ට ඒකේ අර්ථය එන්නේ නැති වෙන්න පුළුවන්. එන්නේ නැහැ කොහොමදත්. කොහොමද මේ මනසේ ස්වභාවයම තමයි එහෙම. දැන් මම දෙයක් කිව්වත ඒක ඒ මට මම යම් මේන්නේ මේ විදිහට මෙයා මේක තේරුම් ගන්න ඕන කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මට ප්‍රශ්නයක් කිව්වම මම උගලන්ට දෙන විසඳුම උගලන්ට 100%ක්ම සාර්ථකයිද හිතට හරිද? නෑනේ. අනේ මෑනියෝ තේරුම් ගත්තේ නෑ ඒක මං කිව්ව විදිහ. මට ඕන උත්තරේ ආවේ නෑ එතනින්. මෑනියෝ එකට ඇහුම්කන් දෙන්න නැතුව ඇති. ඒකයි මෑනියෙක් එන්නේ නෑ එහෙම උත්තරයක්. එහෙම දෙන්න බැහැ. එහෙම හැකියාවක් නෑ. දැන් ඕගොල්ලන්ගේ මාතුරු ඕගොල්ලන්ට ඕන විදියට දෙන්නේ. එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න ස්වභාවයක් මහතුරුන්ට ඕන විදියට නෝනලාට ඉන්නත් බෑ. නෝනලාට ඕන විදියට මහතුරුන්ට ඉන්නත් බෑ. මේ දෙක දෙගොල්ලෝ මේක අවබෝධ කරගත්තොතින් දෙගොල්ලන්ටම ඉන්න පුළුවන්. එකක් වෙලාද? නෑ දෙකක් වෙලා ඉන්න පුළුවන්. එකක් වෙන්න බෑනේ. ඒ මහතුරු නෝනලා විතරන්නේ මේ ඕනම තැනක. දරුවෝ දෙමව්පියෝ යාළුවෝ යාළුවෝ කොට සමාජය ඇසුරු කරන අපි යම් තැනකට ගියාම අපි ගැටෙන්න දැන් එක්කෝ ගැටෙනවා එක්කෝ ඇලෙනවා නේද? ගොඩ වෙලාවට වෙන්නේ ගැටෙනවා නේද? ඉතින් අපි හිතන විදිහ අපිට වෙන්න ඕන විදියටම එතන සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක තමුන්ට අවබෝධ වෙනකොට අන්න අර ඉන්න පහසුයි. කර්ම සිද්ධ වෙන එක නවතිනවා. මහා විශාල දෙයක් කරන්න ඕනේ මේ නිවන කියලා. අන්නේ අවබෝධය තමයි මෙතන තමුන්ට ගැඹුරින් ලැබෙන්නේ. එතෙන්ට ගොඩක් අර සියුමැලි වෙන්න ඕන. සියුමැලි වෙන්න ඕන නැත්තම් ඒක අර දඩබ්බර විදියට හිත දකින්න ගියාම එහෙම ඒ අවබෝධයන් ඉතින් කොහොමත් සියුම්නේ නේද? අර දැනුම වල්නේ දඩබ්බරනේ. අවබෝධයන් හරි සියුම්. ඉතින් ඒ සියුම් බව තමුන්ට අවබෝධ වෙන්න ඕන. මේක හරියට ගියෝති. හරියට නිරෝධය දකලා. පළවෙනිම කාරණේ තමයි විශේෂම කාරණේ තමයි අකුසලයෙන් නිදහස් වීම. මොකද අකුසලයෙන් නිදහස් වෙන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. සකස් වෙන සිතෙන් තමයි අපි නිදහස් වෙන්න ඕන. එතකොට තමයි අකුසලෙන් නිදහස් වෙන්නේ. අපි කොච්චර අකුසලෙන් නිදහස් වෙනවා අපි මේ මක සතුන් නොමරමි සොරකම් නොකරමි ඕම ගගා කොච්චර කිව්වත් ඒවත් අර මේ සිත් පහළ වෙන සිත් වගේම තමයි ඒවත් පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. ඒව හිටින්නේ නැහැ. අනිත් එක තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ තමයි ඔයගොල්ලන්ගේ ළඟ දෘෂ්ටි නැක්වට හරියට දෘෂ්ටි තියෙනවානේ. හරියට දෘෂ්ටි. ඔයගොල්ලෝ දන්නේ ඔයගලට තේරෙන්නේ නැහැ ඒව දෘෂ්ටි කියලා. අර මාන්නේ වැඩ කරනෝ තණ්හා දිච්චි මාන හොඳට වැඩ කරනවා. එහෙම වෙන්න බෑ. ඔයගොල්ලන්ට හරියට මාන්නේ තියෙනවා. මාන්නේ නැති අය කොබල මාන්නේ නෑ අපිට නෑ මෑනියු මාන්නේ. මොකද්ද මාන්නේ කියන්නේ? මොකද්ද මාන්නේ කියන්නේ? ඈ මොකද්ද
මොකද්ද මමත්වය කියන්නේ? මම රැකගන්නේ කොහොමද? හොඳ හොඳ උත්තරයක් හම්බුණ. කොහොමද ඔයා මම රැකගන්නේ හැම වෙලාවෙම? ඔන්න මං කියනවා චාන්දනිලා මලගෙදරට සල්ලි එකතු කරනවා කියලා. දැන් ඔයාගේ මම රැකගන්නේ කොහොමද ඔයා? ඔයා දැන් මම රැකගන්න ඕන. මෑණියන්ගේ ප්‍රශ්නයක් නෑ මට. මගේ මම මන් රැකගන්න ඕන. කොහොමද ඔයා රැකගන්නේ? මම කියනවා භද්‍ර රුපියල් 25,000ක් දුන්නා. අනුලා මේ ඔයාත් කැමති ගාණක් දෙන්න. දැන් ඔයා කොහොමද ඔයාගේ මම රැකගන්නේ? කියන්න බෑ. ඊට වඩා ඉහළ යනවද? පහළ යනවද? සමාන වෙනවද? තියෙන ප්‍රමාණයනු දෙන්නම ඕනද? ඇයි? අරය 25,000ක් දීලා තියෙනවනේ. මේ මැදයි අපි ඔක්කොටම. මාත් දෙන්නම ඕනද? අන්න යුතුකම මොකද්ද? හිකි ගන්න බා. යුතුකම මොකද්ද? චාන්දනීට ප්‍රශ්නයක්. දැන් මට 25,000 නැති වෙන තැනට මෑනියෝ වැඩ කරන්නද? කවුරු කියපේකද? එයා කිව්වා එයාට තියෙන ගාණක් දෙනවා කියලා. එතකොට තියෙන ගාණක් දෙනවා කියන එක මොකද්ද? මාන්නේද නැද්ද? එයා සමාන වුණාද, ඉහළ ගියාද, පහළ ගියාද? හීන මානෙද මොකද්ද එතන වැඩ කරේ? මාන් අදිමානද, අතිමානද, හීන මානද එතන වැඩ කරේ? හැමෝටම උතන තමයි ඔක්කොම ඉන්නේ. මම නැති වෙලාට බලන්න ඕන මුන්ගේ මාන්නක්කාරකම් කතා කරන ඒවා. මං ඒකයි කිව්වේ චාන්දි WhatsApp එකේ group එකට මාව දාන්න. තමුල්ලා කතා වෙන ඒවා, තමුල්ලා කරන කියන ඒවා මම දන්නේ නැහැ. එවෙලෙම මට එන්න ඕන. එතකොට මට එවෙලෙම ගහන්න පුළුවන් නේ? දෙන්නා. සම්පූර්ණ කතා වෙන්නේ පුතක්ෂණ. කිසි කෙනෙක් ආර්ය නැහැ, අනාර්යයි. එකට එක, එකට එක. හීනමාන කියන්නේ එකට එකද නැද්ද? එතනදී බලන්න ඕනේ මොකද්ද? අපි මේ කේස් එකම ගමු. දැන් ඔක්කොටම කියන්නත් ඕනේ කේස් එක කොහොමද. දැන් මෙයාගේ අම්මා නැති වුණා. මෙයාගේ අම්මා නැති වුණාම හැබැයි එතනදී සම්පූර්ණ වරද්ද උනේ මාගේ. ආයිත් එක කවදාවත් වෙන්නේ නැහැ. මගේ මේ අකා වැඩ කරා, මේ මිනිසයා තනියම මේ ගෙදරේ ඉන්නේ. මේ මිනිසට බලහත්කාරයෙන් තමයි මේ මිනිසයාගේ අම්මා ගෙනත් දැන් මේ ගෙදරට. ඒ නිසා මෙතනදී මම පොඩි මෙයාට පොඩි උදව්වක් කරන්න ඕන කියලා. වැරදි සකස් වුණ හැටි. මොකද මං යථාර්ථය දැකලා නෙමෙයි එතන ඒ තීරණය ගත්තේ. මෙයාගෙන් විමසලවත් මොකුත් නෙමෙයි. මගේ ඇතුලේ වැඩ කර එක අතීත පංච උපාදානස්කන්ධයක් එක්ක තමයි මම එතන වැඩ කරේ. මොකද මෙයාට බලහත්කාරයෙන් මෙයාගේ අම්මා ගෙනත් දැම්මා කියන එක තමයි මගේ අරමුණ උනේ. ඒකට අනුව තමයි මම තීන්දු තීරණ ගත්තේ මෙයාට මුදලින් යමක් කරන්න ඕන. අපේ කවුරු හරි දෙතුන් දෙනෙක් මෙතෙන්ට යවන්න ඕන. මෙයා මේක ගෙදර කරනවා ඇති කියලා හිතා. හැබැයි ඒක ගෙදර නෙමෙයි උනේ. ඒක උනේ මල් ශාලාව. ඒක හැබැයි මම දන්නේ නැහැ. දැන් මම හිතාගෙන ඉන්නවා දැන් මේගොල්ලෝ කීයක් හරි එකතු කරගෙන මේගොල්ලෝ දෙතුන් දෙනෙක් කියයි චාන්දිලා ගෙදර. ඊට පස්සේ මට ආවා මම ඒක භද්‍රට කිව්වා කෝල් කළා. මෙහෙමයි භද්‍රා මේක මේ විදිහට තමයි වෙන්න ඕන. මේ චාන්දිත් එක තාම කතා කළා නැහැ. අපි දන්නේත් නැහැ. චාන්දි කියලත් නෑ අපිට මුකුත් තාම විස්තරයක්. ඒ වුණාට මම කිව්වා මේක ගෙදර තියෙන එකක් නිසා උගලු කවුරු හරි යන්න. මොකද මේ මනුස්සයා තනියම නෙන්නේ. අපි දන්නේ නෑ මේගොල්ලන්ගේ පවුලේ අය කොයි විදියට මේවට. මොකද අම්මට කන්න දෙන්න සල්ලි, අම්ම දෙන වියදමට දෙන සල්ලි මදි කියලා මෙයාගේ ගෙදර ගෙනත් දාලා. අම්මා ඒගොල්ලන්ට අම්ම වෙනුවෙන් දෙන සල්ලි මදිලු දැන් මේ ආර්ථික අහිනියත් එක්ක කෑම දෙන්න.
ඒක තමයි මෙයාගේ ළඟට ගෙනත් දාන්න හේතුව. මන් දන්නේ මෙයා කියපු විදියට හරිද වැරදි නම් කියන්න මෑනිය බොරු කියන්න එපා කියලා. මෙයා කිව්ව විදියට. එතකොට ඒ ස්ථනේම වැඩි දවසක් ඉන්න උනා ඒ මනුස්සයා නැති වුණා. ඉතින් නැති වුණත් එක්කම මට ඊතුන දෙය තමයි මම මෙයාගේ පරිසරයේ ඉතන තියෙන ඒ මුත් සිටුේෂන් එකක් මම දන්නේ නැහැ. මම කිව්වේ මෙයාට මම තනියම හිතුවා මෙයාට පොඩි උදව්වක් කරන්න ඕන. මලගෙවල් වල යන්න අවශ්‍ය නැහැ. ඒ වුණත් මෙතන ඉන්න අයගෙන් දෙතුන් දිනක් මේකට සහභාගී වුණාට කමක් නැහැ කියන එක. මොකද ගෙදර නම්. එතකොට දැන් මම කුව බද්දරට මේකට සල්ලි එකතු කරන්න කීයක් හරි එකතු කරලා දාලා මේ ඔගොල්ලෝ එකතු කරගෙන මම නම් එන්නේ නැහැ මම යන්න කියලා. ඔන්න මාන්නේ පැන්නා. එක්කෙනෙක් මෙච්චර දෙනෝ, එක්කෙනෙක් තව එක්කෙනෙක් මෙච්චර දෙනෝ, තව එක්කෙනෙක් මෙච්චර දෙනෝ. ඔන්න. දැන් සාමාන්‍ය මරණ අදහස් සමිතියක කීයද දෙන්නේ? කීයද දෙන්නේ? ඔගොල්ලෝ බැඳිලා දෙන්නේ මරණ අදහස් සමිතියේ. සාමාන්‍යයෙන් දෙන්නේ කියලා. ආ දැන් 20ක් දෙනවා. දැන් එක්කෙනෙ 20ක් දුන්නොත් ආයෙත් එකතු කරන්න ඕනද? දැන් මෙතන දැන් මරණාධාරයකට සාමාන්‍යයෙන් දෙන්නේ 20,000යි. ආ දැන් එක්කෙනෙක් කියන මම දෙනවා මං අහන කීයක් දෙනවද කියලා. කාන්ති කියන මම 20,000ක් දෙනවා. මං දැන් තවත් එකතු කරන්න ඕනද? මට ඕන ගාන එකතු වුණා අපරස් ගාලා. දැන් අනිත් එවුන්ට මොකක්ද දෙන්නේ මේකෙන්? එහෙම බෑනේ ඉතින් දැන් මෙයා දුන්නට එහෙම අපි දීලා නෑනේ තාම. අපි දෙමු 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 කීයක් හරි දෙමු. ඒ මොකද්ද ඒක? පෘථග්ජන ලෙවල්ද ආර්ය ලෙවල්ද? මම එකතු කරන්නේ. තමුන්ලා නෙමෙයි. මමයි එකතු කරන්නේ. මට අවශ්‍ය ගාණ හම්බුණා. ආයතනින් නවතිනවා. එතම ආරි බාය. හොඳම වැඩේ. හොඳ එක නෙමෙයි මං කරන්නේ. හොඳම එක. දැන් කාට හරි මුකුත් කියන්න පුළුවන් දෙයකට? බෑ. උඹලගේ මාන්නෙට උඹලා දීපල්ල ගිහිල්ලා මට ප්‍රශ්නයක් නෑ ඒක. මට ඕන ගාන හම්බුණා මං ඒක මෙයාට ඇවලම දුන්න. එතනින් කේස් එක ඉවරයි. ඉවරෙටම ඉවරයි මගේ කේස් එක. අනිත් එවුන්ගේ කේස් ඉවරුණාද? නෑ. ඒක ඉවර කළා. ඒක ලොකු මුදලක් හම්බුණා. මොකද අපේ මේ ඩුබායි ඉන්න ගයාන් තමයි මෙතන හෙඩ් වගේ ඉන්නේ. ඇත්තටම මෙතන තියෙන ලොකුම අයියා එයා තමයි. ඒ දරුවා අපිට ලොකු ගාණක් එවලා තිබුණා මෙයාගේ මේවකට දෙන්න. ඇත්තටම මේ මුදල විතරක් ඇති මෙයාට දෙන්න. නමුත් ඒත් එක්කම තව මම ඒ ඩීටේල්ස් දෙන්නම් චාන්දිට උගලන්ට පෙන්නයි. තව 4 දිනක් දීලා තිබුණා. එතන 72,500ක් එකතු වුණා. ඒකතු සැනින් මම අල්ලිට කුවා මේක 75ක් කළා වහාම චාන්දිට යවන්න මෙතනින් කේස් එක ඉවරයි. 75ක් එකතු කළා චාන්දිට දුන්නා එවලෙම account එකට දැම්මා කේස් එක ඉවරයි. මම බද්දට කුවා කේස් එක ඉවරයි බද්ද. අන්තිමට කුවා යන්නත් ඕනේ. අපි මාළිගාවල් වල යන්න ආය නෙමෙයිනේ. මේක තියෙන්නේ මල් ශාලාවක. එහෙනම් කොහොමද යන්න ඕනේ? යන්න අවශ්‍ය නැහැ මොකද චාන්දි දන්නවා ඒක. යන්න ඕනේ නැති කතා යන්නේ යන්න ස්වභාවයක් නැති එක එයා දන්නවා. උතර කේස් එක මම ඉවර කරා. දැන් එයා සිත කවුද තව සල්ලි දැම්මේ අපේ account එකට? ඇයි දැම්මේ? ආල්. ඔයා දන්නෙත් නැහැ. ඒකනේ. කේස් එක ඉවර වුණාට කේස් එක ඉවරයි කියලා අර අනිත් තම තමන් දැනගෙන යන්නේ නැතුව හිටියා. අනිත් අර සල්ලි එකතු කරන්න කෝල් දීදි කියපු එවුන්ට පණිවිඩේ දුන්නේ නැහැ. දැන් ඔය කරන්න ඕන කවුද? කවුද උකට වැඩිකාරයා? හ
හරි හරි දැන් කතා අවශ්‍ය නෑ අපිට. ඔයා මේ ඔයාගේ යුතුයකම මගහැරියා නෙමෙයි. ඉවරයි ඉවරයි ඉවරයි. ඒ මුදල් උගලන්ට ආපහු ලැබේ. හනු හුනු ගන්න නැතුව කෙලින්ම එක ගන්නවා කටවාගෙන යනවා. ආයිත් මට කියන්න එන්න එපා. කියනව නම් මොකද්ද? මාන්නේද මොකද්ද? මාන්නේ. මට මාන්නේ පෙන්වන්න එන්න එපා. කේස් එක ඉවරයි. රහතේ කේස් එක ඔන්න ඔය විදිහට තමයි සමුති ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ. එයා ගනුදෙනු කරන්නේ නැහැ. කරන්න හදිසි හරි වුණොත් එච්චරයි. දැන් අනිත් අය හිතේ අමාරුවක් ඇති කරගන්න ඕනද අපි මේක දුන්නා කියලා? හැමෝම වෙනුවෙන් ඒක දුන්නේ. ගයන්නේ සල්ලි දුන්නේ හැමෝම වෙනුවෙන්. ගයන් විතරක් නෙමෙයි මේ මේ ගයන් වජිරා අපේ චමත් චමතුයි වජිරයි ගයන් කියන්නේ අපි මේකේ ඉන්නම තුන් දෙනා අපේ හැම දෙයකම මේ වෙන තුන් දෙනා. ඉතින් අලුතෙන් ගයනුත් එකට මේ වෙලා තිබ්බා. ඒ හතර දෙනා එකතු කළ ඉවල තිබුණු සල්ලි වලින් 72500ක් එකතු වුණා. ඒකට මම මල්ලිට කුව ඉතුරු 2500 දාලා 75ක් කළා. චාන්දිට යවන කේස් එක ඉවරයි. දැන් මං කේස් එක ඉවරයි කියද්දී ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙද? ඒ මම මයි කේස් එක ඕපන් කරේ හෑන්ඩල් ෆයිල් එක මමම ක්ලෝස් කරා. දැන් කාටද ප්‍රශ්නේ මේක? මේ විදිහට ඉගෙන ගන්න. ආයෙත් දෙන්න ඕනේ. තව කවුරුවත් ඒකට හැමෝම වෙනුවෙන් එක කරේ. මම කිව්වොත් ඒක දාන්න ඕනේ නැහැ කියලා නෑම තමයි. මාත් එක්ක වැඩ කරනකොට පරිස්සම වැඩ කරන්න. නිකං කෙනෙක් නෙමෙයි මේ. තේරුම් නැත්නම් නැවත නැවත අහන්න මොකද මං කරන්න ඕනේ කියලා. නැත්තම් ඉතින් දන්න ඕනේ මගේ මම ඒක කඩාගෙන කඩාගෙන යන්න ගියොත් බොහොම කේස් එක මං කරලා ඉවරයි. හෑන්ඩල් කරලා ඉවරයි ඒක. හැබැයි නඩු ෆයිල් වෙනවා හැමෝගෙම. කොහෙද කොහෙද ෆයිල් වෙන්නේ? මං හොඳට ඉන්නෝ කේස් එකත් ඉවරයි. කට්ටිය ප්‍රශ්න ගොඩක එහෙමද නැද්ද? ඒක ප්‍රශ්නයක් උනේ නැති අය කෝ බලන්න. මේගොල්ලන්ට ප්‍රශ්න වෙලත් නෑ උන් සල්ලිත් දාලා. ඇයි සල්ලි දැම්මේ? අනුලට සල්ලි දාන විදියක් නෑත් කිව්වා. මොකද ඔයාගේ ගේ වැඩ කරන නිසා ඔයාට මට ආරංචි වුණ එකක්. ආරංචි නෙමෙයි මෙහෙම ගොසිප් නෙමෙයි මේවා. ඉතින් මට දැනගන්න ලැබුණා. ඒක හරියටම හරි. ඒක සාධාරණ හේතුවක්. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒකයි මම ඒක කේස් එක එතනින් නවත්තුවේ. ප්‍රශ්න නැති අය ඒක දුන්නා. එච්චරයි. ඒ අය ඒකට අනුග්‍රහය දැක්ව කේස් එක ඉවරයි. අනිත් හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒක මම දන්නවා. සමන් කේස් එක බැලුවා. හැබැයි මට ඕන දේ සිද්ධ වුණා. තමුලා මං නොසලකා හැරියද? නෑ, ඕගොල්ලෝ ඔක්කොමල්ලා වෙනුවෙන් තමයි ඒක දුන්නේ. දැන් චාන්දිගේ මූණ බලන්න විදියකුත් නෑ. අනේ මලකෙදරත් යන්න බැරි වුණා. මේ මේ සල්ලිවත් දෙන්න බැරි වුණා. කීයක්වත් ගාලා යන්න ඕනේද? මෙහෙම කරා. යන්න ඕනේද? ඒව අර වෙන තැන්වල. මෙහෙ නෑ ඒවා. මේ හැමෝටම සමානාත්මතාවය. කාටවත් කවුරුවත් වරදක් කළා නෑ. කාටත් ලස්සනට වැඩ. මේක මාතක තියාගෙන ඉස්සරහට ඉස්සරහට නම් මම මේ වගේ දේවල් ආයෙත් සිද්ධ වෙන්නේ නෑ. මේක තමයි අවසාන මේක. පළවෙනි එකයි අවසාන එකයි දෙකම මේක. තමුල්ල කොහේ ගියත් මේ මේ ආර්ය භාවය රැකගන්න. ඔය ගොම් මාන්නේ නැති කරගන්න. ගොම් මාන්නේ දකින්න එපා. තේරුම් ගන්න. දැන් තමුල්ලට ඕක මාන්නේ කියලා තේරෙන්නේ නැහනේ. යකෝ මේ මාන්නේ නේ. මේක වැඩ කළා තියෙන්නේ. මම මේ මුසලේ අතහැරියා නම් ඉවරයිනේ. දැන් ප්‍රශ්නයක්ද ඒක අතහැරලා ඉන්නකොට අනිත් එකට ප්‍රශ්නයක් වුණාම Tamanට ඒක ප්‍රශ්නයක්ද? ඔන්න ඔතනනේ හදාගන්න බැරි අපිට.
නිවන් දකින්න. අරූ මොනව හිතයිද? මූ මොනව හිතයිද? උතනින් ගැලවෙන්න නේද ඔක්කොම කරන්නේ? මේක තමයි හොඳම කේස් එක ඔයගලන්ට. නිවැරදි වෙන්න. නැත්තම් ඉතින් අහක බලන් තමයි යන්න වෙන්නේ. කෙලින් බලන්න බෑනේ ඊමයට. ඍජු නෑ. ඇදයි. යන්න බැරි වුණානේ. දෙන්නත් බැරි වුණානේ. දැන් එයාවත් එක තරහ වෙනවා නම් අර අනුලගෙන් ලැබෙන තිබුණු සල්ලි අර සුමිත්‍රාගෙන් ලැබෙන තිබුණු සල්ලි මේ මෑ බලක්ව ඒක එකතු කරලා දෙන්න තිබුණනේ මෑණියන්ට. හරි නරකයි මෑණියෝ දුෂ්ටයි. හවසට කියයි මෙයා. ඔන්න කියන ටික මං කිව්වා දැම්මම. ඉරිසියාව බද්රත් ඒකටම හරියන කෙනෙක්. වැඩක් නෑ බද්රා. මානසින් මෙහෙම මාන්නේ. හරි මාන්නේ. ඔය කේස් එක හොඳටම හොඳයි තමුන්ලා හිතන් ඉන්නව නම් තමුන්ලා දැන් මෙච්චර ලොකුයි මම දැන් මේ මෑණියෝ ආසන්නේ මං ඉන්නේ කියලා. නහොදම පිළිතුර තමයි තමුල්ල මගේ ආසන්නේ නෙමෙයි යොදුන් ගානක් ආසන්නේ ඉන්නවනම් මම කියන දේ හරියට තේරුම් ගන්න ඕන. මම කියන වචනය හරියට තේරුම් ගන්න ඕන. මම සුද්ධ සිංහලෙන් පැහැදිලිව කිව්වා මේ කේස් එක ඉවරයි. මම මේ ෆයිල් එක වැහුවා. මෙතනින් එහාට සල්ලි එකතු වෙන්න ඕන නැහැ. මට ඕන දේ වුණා. මට අවශ්‍ය වුණේ මට මෙයාට සල්ලි මුදල අතට ලැබෙන සලස්සන්න. මං ඒක වේගවත්ව මට ඒක ලැබුණු වෙලාවෙම මං එයාට දුන්නා. දැන් ආයෙත් අනිත් අයගෙන් සල්ලි එකතු කරන්න ඕනද? හා ඕනද? තමුන්ලා උසස් තැන්වල නම් ඉන්නේ. තමුන්ලා කියන්න ඕනේ එහෙනම් ඉතින් හරිනේ මෑණියෝ. එයාට ඇත්තටම ලොකු මුදලක් දුන්නනේ අපි නේද? දැන් ඉතින් අනිත් අයගෙන් එකතු කරන්න ඕනේ නෑනේ. එහෙනම් අපි මේක වහමු කියලා. එහෙම මම කියද්දි කියනවා නෑ නෑ අරයාගේ එකක් දාන්න කිව්වා. මෙයාගේ අර චතුත් දානවා කිව්වා. චතුගේ මං කිව්වා චතුගේ account දාන්න එපා අපේ account එකට කියලා. එතකොට බද්ර කියනවා එහෙනම් මං කියන්නලු මේ චතුට මගේ account එකට දාන්න කියලා. ඔය කිව්වේ නැත හැදෙන්නේ. කවුද දැම්මේ දෙකක්? අතුසන්. කවුද වැඩ කිව්වේ දාන්න කියලා? දැක්ක මෝඩයන්ගේ පස්සේ ගියොත් මෝඩේ කමටම තමයි වැටෙන්නේ. ඒක සාමාන්‍යයි. මොකද මගේ පණිවිඩේ ගියේ නෑනේ ඒගොල්ලන්ගේ ළඟට. ඒක තමයි මං කිව්වේ මට WhatsApp දාන්න කියලා. මං ඒක දැම්මනම් මං දාන ඕනේ. මං කේස් එක ක්ලෝස් කරා. මෙච්චර මුදලක් එයාට දුන්නා. දැන් කිසි කෙනෙක් ආයෙත් සල්ලි දෙන්න ඕනේ නැහැ කියලා. මට ඒක දාන්න විදියක් නැහැ. හැබැයි මං ඒක කිව්ව දේ තේරුම් ගත්තේ නැහැ බද්‍රා. ඕම යන්න බෑ. බද්‍රා ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යයි අපිට. බද්‍රා විතරනේ හැමෝම. ලීඩ් කරන්නේ කොහමද ඕම? නායකත්වයක් දරන්නේ කොහමද ඕම? දැන් මං කර වැඩේ වැරදි කියලා හිතන අය කොබලා? හිතෙන්නේ නැහැ වැරදි කියලා. හරි කියලා හිතන. ඒත් අනේ අපිට නහවට අතුසන්න ඕමා කුණු කේස් මැකියෝ. මොකද දන්නවද මේකේ වෙනස? රහතෙක් කියන්නේ හරි දේ කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් යා කරන්නේ මොකද්ද? ඈ? ඈ? හරිම දේ තුල හරිත් නැහැ, වැරදිත් නැහැ. හරිම දේ යා කරන්නේ. කල යුතු හරිම දේ.
සුද්ධ සිංහලෙන් කිව්වා ක්ලෝස් කරා කියලා. ගණන් ගත්තේ නැහැ. 75 ලක්ෂ කරමු කිව්වා. උවත් කියන්නේ බෑ. ගොංකන් කොච්චරද කිව්වොත්. ඒ කියන්නේ චාන්දිගේ අම්මා වැරුණ එක චාන්දිට වාසනා සම්පත. මොකද්ද? මොකද්ද ටිකට් තියෙන්නේ? ලොතරැයි යන්නේ. යකෝ ලක්ෂයක් අම්ම. එහෙම වෙන්න ඕනේද? මොනාද මේ විහිළු? යන්න යන්න වෙන දැන් වලට මෙහෙ එන්න එපා. නා අප්‍රියයි එහෙම කතා වැඩ කරන අය. එහෙම වෙනවනම් මං මෙච්චර කාලයක් කියපු දේවල් එකක්වත් මුංගේ ඇතුලේ වැඩ කරන්නේ නෑ. හැබැයි එකක් තියෙනවා මෙතන හරියට මගේ වචනය හැමෝම අතරට යන්නේ නැති පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි මං කිව්වේ ඔය WhatsApp එකට මගේ දාන්න ඕන. කොහොමද ඒක දාන්නේ? මම දන්නේ නැහැ ඒක හරියට කරන්නේ. එතකොට මං කැලින්ම ඒකට දානවා. එතකොට දැන් true ගියොත් ඉන්නේ එයාගේ අදහසනේ යන්නේ. දැන් එතකොට ඒක එයා තේරුම් ගත්ත විදියටනේ යන්නේ ඒක. එහෙම බෑ. එතකොට ඒක තේරුම් ගත විදිය වෙන්නේ මගේ මාව නියෝජනය කිරීමක්නේ. ඒතර මම නොකියපු දෙයක් තමයි යන්නේ උගලන් අතරට. මට වෙන්න ඕන දේ නෙමෙයි යන්නේ. එන්ස පරිස්සම් වෙන්නේ උහුමනම් වැඩක් නෑ. ඉතින් තමුන් නිවනේ කියලා ඉඳලා පොඩි වැඩක් බාර දුන්න ගමන් මේ පෘථග්ජන ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා කරන්න මෙන්න ඔක්කොම පෘථග්ජනම තැනට වැටෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. මේක හරි අමුතුයි. උඩුගම් බලානේ යන්නේ. මේක මැස් මේ වැල යන පැත්තට මැස ගහන එක නෙමෙයි. පෘථග්ජන ලෝකය කියන්නේ වැල යන පැත්තට මැස ගහන එක. උඩ එක්කෙනා කීයද දීලා තිබුණේ? ඊට වැඩියෙන් මන් දෙන්න ඕන. ඌ දීලා තියෙන ගණන් මූ මෙච්චර දුන්නා මමත් දෙන්න එපා සෑහෙන ගාණ මූගේ මූ නැත්නම් ඌ හිතයි මට සල්ලි නෑ කියලා. තමන්ට කරන්න බැරි නම් කරන්න ඕන නෑ. කොහොමවත් කරන්න ඕන නෑ. තියෙන ගානක් දෙන්න ඕන කියලා හේකුත් නැහැ. එහෙම කන්නේ නැහැ. තියෙන ගාන දීලා මට මගේ වැඩ ටික කරගන්න කොහොමද? හැම දෙන්න ඕන නැහැ. පින ඕන නම් අපි කරනවා නැත්තම් ඒක දුන්නේ නැහැ කියලා පෞසිද්ධ වෙනවද? පෞසිද්ධත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට මනස මේව කළා. නැල්. හැබැයි පුෂ්පට ටිකක් තේරෙනවා. බද්රට වඩා. පුෂ්පටත් මෙයා ඒල 90ම දීලා තියෙනවා. හැබැයි පුෂ්ප කියලා තියෙනවා නෑ මට මෑණියන් අහන්සේ කෝ යන්න ඕනේ නෑ එතනින් කේස් එක ඉවරයි කියලා. නැත්තම් අරයා කියලා මෙයාටත් ඕගොල්ලෝ දාන්න සල්ලි කියලා. අර දේවිකාට දුන්නලා 90ම මෙයාටත් දීලා. තව කාටද ඒයෝල 90 දුන්නේ? ඔගලන් account එකට චාන්දිගේ account එකට දාන්න කියලා. මෙන්න මේක මත තියාන. මං උදේ දෙයක් කිව්වනම් හවසම ඒ ගැන මං වෙන දෙයක් කියනවනම් උදේ එක cancel හවස එක තමයි ස්ථිර. හවස මං දෙයක් කියලා ඊළඟ දවසේ උදේ තව දෙයක් කියනවනම් හවස එක සම්පූර්ණයෙන්ම cancel. මං අර උදේ කියන එක තමයි හරිම එක. ඒ වෙලාවෙත් මට ඒක වෙනස් විදියකට ඊට වඩා හොඳ උචිත විදියකට ආවොතින් මං හවස කියනෝ නෑ මේකයි වෙන්න ඕන අර ඔක්කොම කැන්සල් මුකුත් කරන්න එපා උගුල යන්න එපා උගුල ඉන්න පාඩුවේ කිව්වොත්. එතකොට වෙන්න ඕන මොකද්ද? ඒද. එතකොට මෑණියෝ අරම කිව්වනේ ඉතින් මං ඒක නිසා මෙහෙම කරා. ඒව අදාළද? නෑ.
මගේ අවසාන කතාව තමයි අන්තිමට. අන්තිම නෙමෙයි එච්චරයි. අවසානයි අන්තිමයි දෙකම. ඒ හැබැයි ඒ ඊට පස්සේ ආයෙත් එකක් කිව්වොත් අරක කැන්සල් අන්තිමට කිව්ව එක. ඊට පස්සේ තව එකක් කිව්වොත් අර ඔක්කොම කැන්සල්. මෑණිය වචන දෙකේ ගෑණි එක වෙලාවට එකක් කියනවා අනිත් වෙලාවට තව එකක් කියනවා. කිසිම මේ අනේ මන් දන්නේ රාහත්තුද කියලා කොට වෙනවා මිනිස්සු. ඔය කොටවන්නේ කාටද? කෙටවිලි තියෙන්නේ කාගේ ළඟද? මෙයා ළඟද? දැන් කාටවත් කෙටවිලා තිබුණාද මං කරපු වැඩේ? දැන් මං කිව් එකෙන් කාටවත් කෙට වෙනවද? කෙට වෙනවද? කාටවත් කෙට වෙන්න අවශ්‍ය නැහැ. මං කරන්න ඕන දේ හරියට කරා. දැන් ගායන්ලට ප්‍රශ්නයක් තියද? අයියෝ අපි දුන්න අපරාධේ. අර දෙන් අර තුන් දෙනා නම් ඉතින් කොහොමත් අපේ මේ වෙකේ ඉන්න ගායන් තමයි එතන අලුතෙන් ඉන්න එකේනා. ඉතින් ඔයාට කියන්න උහුරු ඇති මේවා. ඉතින් වජිරා චමත් මේ ගායන් කියන්නේ අපේ මේකේ හැම දෙයකම මේ ඉන්න අපේ පැරණිතම සමාජික තුන් දෙනා. ඒ තුන් දෙනා ඕනම දෙයකට මේ වෙනවා. ඒගොල්ලෝ ඒවා හොයලා බලන්නේ නැහැ. චාන්දිට පුද්ගලිකවත් උදව් කරනවා. ඒවා එහෙම නැහැ. ඒගොල්ලෝ ඒ තුන් දෙනා මේකේ මල් ළඟ ඉන්න අය. ගායන් ටිකක් අලුත් නිසා මං කිව්වේ ඉතින් ගායන්ටත් පොඩ්ඩක් මාන්නයක් එන්න ඇති මටත් හොඳම අවස්ථාව මේ පෙන්නන්න මාත් ලොකු කෙනෙක් කියලා. ගායන් 10ක් දාලා තිබුණා. ඒක නිසා මං කිව්වේ නෑ ඉතින් මනුස්සයා මේ මනුස්සයාගේ එක කරා. එයා දුන්නෙත් අනිත් අය වෙන පාන දුරෙන් එන ඔක්කොම වෙනුවෙන් තමයි ගයන් දීලා තියෙන්නේ 10,000. දැන් හරිනේ හිත හොඳයිනේ. එහෙම හිතන්න. ඒ විදියට ඉන්න. එතකොට හිත සහල්ලුයි. අපි මේ එක එක්කෙනාගේ මේ මෙන්න මගේ එක මෙන්න මගේ එක මෙන්න මගේ එක කකා එහෙම යන්න. දැන් මම දේවිකා දාලා දන්නෙත් නෑ අපි. එයා දන්නෙත් නෑ. දේවිකාත් එහෙම කරන කෙනෙක් මේකට. අපි මොන හරි මෑණියෝ හරි යනවනම් එයාට ඔව් ඒකට අවශ්‍යයි. එයාට මම මොන හරි කිව්වොත් ඒකට එයා ප්‍රතිචාරයක් අනිවාර්යෙන් දක්වන කෙනෙක්. ඉතින් එහෙම අයට අපි ගොඩක් ඒගොල්ල ගැන හොඳ ඒගොල්ලන්ව අපහසුතාවයට ලක් කරන්න නරකයි කොයි වෙලාවකවත්. මං කාගෙන්වත් එහෙම ගසා කන්නේ නෑ. මාව ගසා ගන්න එක්කරා මේ මාසේ. ඔය මෝඩ වැඩ කරන්න එපා. භද්‍රා. භද්‍රනේ මම මල්ලි කරත් එහෙම තමයි කියන්නේ. මිනිය වෙලාවට ෂේප් වෙල මේ අයින් වුණා. සල්ලි ටික ටක් ගාලා මෙයාගේ නමට account එකට දාලා මිනිය මාරු වුණා. අබැයි යාර පොඩි ප්‍රශ්නයක් තිබුණා මං කෝවා දැන් කවුරුත් යන්නේ නැහැ ඔයත් යන්න අවශ්‍ය නැහැ කිව්වම ඇයි අර දේවිකා ඒ මිනිස්සු අර ඈත ඉඳලා එන මිනිස්සුයා නේද කියලා මං කෝ නෑ මං බද්දට කියන්නම් දේවිකාට එන්න ඕනේ නැහැ කියලා දේවිකා මේක ගැන හොඳ ධර්මයක යන කෙනෙක් නිවන් මාර්ගය යන කෙනෙක් ඒකේ යාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං ඒ උනාට බද්දට කියන්නම් එයාට යන්න අවශ්‍ය නැහැ කියලා මම නෙමෙයි කිව්වේ දාන්න කියලා account එකට ඒව බද්දගේ ඒව බද්දට උණු උගලංගෙන් කඩලා මෙයාට අරන් දෙන්න. යාළු කමර රැකගන්න මට එහෙම නෑ. මට මෙයත් එකයි මෙයත් එකයි මෙයත් එකයි මෙයත් එකයි. බද්දත් එකයි. කවුරුත් එකයි. හැබැයි මම හැමෝගෙනම හොඳට දන්නවා. හැබැයි මට හැමෝම නරකේ උන්ට හැබැයි මම එලව 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 එලව. නරකේ උන් කියන්නේ මොකද්ද? මෙන්න මේක නරක් වෙන වෙලාව. මේක නරක් වෙන වෙලාවට මං ගහනවා එළවලා. මොකද ඇයි? ඉතින් මෙහෙට එන එකේ තේරුමක් නැන්නේ නැත්තම්. ඒ නිසා. දන්නෙත් නැහනේ ওই වැඩ කරේ මාන්නේ කියලා. අපිට මාන්නේ නැහැ කිය කියමයි ඉන්නේ. ඉතින් කවදද ඕක හදාගන්නේ දැන්?
තමුන්ට අවබෝධයක් නෑ මේක තමයි මාන්‍ය සුපිරිම මේ බලන්න මෙතන උන වැඩේ. තමුන්ලටත් ඒක තමයි උනේ. මාන්නේ. නේ දන්න බලන්න තමන්ට වඩා ඉහළ තමන්ට වඩා පහළ තමන්ට සමාන. ඔය තුනට දාල තමයි අපි හැම දෙයක්ම කරන්න. දැන් ඒක තමුලට හොද්දට අවබෝධ වෙන්න ඕන කරන වැඩත් එක්ක කරන වැඩ කරන වෙලාවෙදි මතක් වෙන්න ඕන. නැත්තන් නිවන් දකින්න බැහැ. ඔය නිකම් පෘථග්ජන ඔහේ සංවේදී වෙවි ඔහේ අනේ හුනේ ගාගෙන එහෙම ඉන්න එහෙම ඉන්නව නම් ඉතින් මේ තැනට එන්න බෑ. ආයිත් අනිවාර්යයෙන්ම ඉපදෙනවා සංසාරේ. තේරුණාද? තමුන් ඍජු වෙන්න මනසට වහල් නොවි. ඍජු වීම තමයි ප්‍රඥාව. ඇත්ත ඇති සැටියෙන් ඇත්ත ඇති සැටියෙන් යථාර්ථය විය යුතු දේ ඒ විදියටම සිද්ධ වෙනවා. වෙන්න ඕන දේ වෙන්න ඕන කියලා හිතන දේ නෙමෙයි වෙන්න ඕන දේ විය යුතු දේ. එච්චර. ඒව තමයි උගලන් තේරුම් ගන්න ඕන. මේව උගලන්ට කියලා දෙන්න කිසි කෙනෙක් නෑ මම ඇරෙන්න. කිසි කෙනෙක් කියලා දෙන්න නෑ මේ ගොංකා. මම උගලන්ට පොඩි උදාහරණයක් කියන මේකේ මම ආපු අලූතම එක්කෙනෙකුට එක්කෙනෙක් නෑ ඒක ඉතින් හැම තැනකම තියෙන දෙයක් නේ නේද? ඒක සුලභ දර්ශනයක් නේ ඉතින්. කානු සුද්ධ කරන්නේ නැහැ කවුරුවත්. ඉතින් මගේ අපේ කානුව විතරයි අපි මේ චූටි සීමාව හැම වෙලාවෙම සුද්ධ කරනවා. අනිත් අය කවුරුත් සුද්ධ කරන්නේ නැහැ. දැන් ඉතින් මීටින් එකක් තියලා මරණාධාර සමිතියක් ඇති කරා. ඕන කියලා දැන් ඔක්කොම එකතු වෙලා මේ සුද්ධ කරන්නත් ඕන මේවා එහෙම කියලා දැන් තිබ්බා. ඒ අතරතුර දැන් එතනදී සල්ලි එකතු කරන්න. මං කව මම නම් සල්ලි මට නම් මේ කානු සුද්ධ කරන්න මම නම් සල්ලි දෙන්නේ නැහැ. මොකද මගේ ගෙදර ටික මම සුද්ධ කරගන්නවා. අනිත් අයත් ඒ පුංචි සීමාව හැමෝම සුද්ධ කරගන්න කියලා කිව්වා. ඒතකොට කො නෑ අපි රුපියල් 500ක් එකතු කරනවා ඒ කාලේ හැටියට 2004 විතර. රුපියල් 500ක් එකතු කරනවා මම හැමෝම මාසෙට රුපියල් 500ක් දෙන්න. කානුත් සුද්ධ කරලා මරණාධාර සමිතියකුත් අපි පිහිටවනවා කියලා. මං කිව්වා මං දෙන්නේ 500ක්. මං දෙන්නේ 100යි. අය මම මගේ කානුව සුද්ධ කරගන්න ඕනේ. මරණ මට නම් මරණාධාර ඕනත් නැහැ. ඉතින් මොකක් හරි හිම එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒකට දාගන්න මං දෙන්නේ 100යි. අන්තිමට අනුමත උනේ 100. ඒකත් මං හිතන්නේ මං විතර වෙන්න ඇති මාස 6ක් විතර දුන්න ලිස්ට් එකක් අරන් ඇවිල්ලා එකතු කරනවා. අන්තිමට මරණාධාර සමිතියත් මැරිලා ගියා. ඔකුත් නැහැ. කොහමද 500 දුන්නා? අර කියපු එවුන් එකෙක්වත් දීලා නැහැ. දීලා තියෙන්නේ මම. හැබැයි මට වැරදුනේ. මං ගියා මේකෙන් ගැලවිලා. ආයි කවදාවත් දෙන්න වෙන්නේ නැහැ මට. ඔව බොරු වැඩ. ඇත්තටම. එහෙම තමයි හැමදැනම. වංචාවයි කපටිකමයි. මට පෙන්නන්න බැරි දෙයක්. වංචාවයි කපටිකමයි. බොරුව. මානකාරකම්. උඩඟුකම්. නිවැරදි වෙන්න. ඍජු වෙන්න. සප්ත විශුද්ධි. කෝ සප්ත විශුද්ධි. ඥානේ නෑ. උගලෝ හරියට විදර්ශනාව කරනව නම් උගලගේ ඥානය පෑදෙන්න ඕන. උගලෝ හරියට විදර්ශනාව කරන්නේ නෑ. ඒකයි මේ හෙනේ. මේක ප්‍රශ්නයක්. මේක ලොකු ප්‍රශ්නයක් ඕගලන්ට. තේරුමක් නෑ ඔගොලු මේ එකෙන්. උගලගේ කුණු ගති තියෙනව නම් ඇතුලේ. ඔය මෝඩ ගති තියෙනව නම් මේ මං මට හිතන විදියට මම කරන විදියට කරන්න බෑ. ලේසි පසු පාසු මේ කුණු මාන්නෙත් එක්ක. මේකට මාන්නෙ නැති කරන්න ඕන සහ මුලින්ම.
මාන්‍ය තියෙනක මේ විදියට ඍජුව කතා කරන්න, මේ විදියට ඍජුව වැඩ කරන්න බැහැ. එහෙම ශක්තියක් නැහැ. දැන් නැති නිසා නේද ඔය ඔක්කොම? නෑ. එහෙම ශක්තියක් නෑ. එහෙම අවබෝධ කරගන්න දෙයක් මං කිව්ව ගමන් මේක තේරුම් ගන්න, ඒකට අනුව වැඩ කරන්න තේරෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ. සමානයි කියලා හිතන්න එපා. මං හිතන විදිය හරි වෙනස්. ඒ විදියට උගලත් පුරුදු වෙන්න ඕනේ, හැඩගැහෙන්න ඕනේ. එහෙම නැත්නම් උගලන්ට ඔය කුණු කෙලෙස් ඕගොල්ලෝ ආපහු සංසාරේ අරන් යනවා. ඕගොල්ලෝ කොහොමත් ආපහු ඉපදෙන ඔය තැන හිටියොත්. බොරුවට බෑ. මෙන්න බලන්න, නිවනට බොරු කරන්න බෑ කියන්නේ. හිතන් හිටියට මම මෙච්චර මෙච්චර තැන මේ තැන ඉන්නේ කියලා කුෂ් ගාලා බිමට වැටෙනවා. එතන බොරුවට රැඳෙන්න බෑනේ. ඕගොල්ලන්ට නම් අහුවෙන්නේ නැහැ. හැබැයි රහතට පටස් ගාලා අහුවෙනවා. මේ අක මොකෙද්ද මේ මූ මේ වැඩ කරන්නේ කෙලස් එක්කනේ. එන්නා ඕ මට දැන් මේ 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 ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ හැමෝම නෙමෙයි මේ මුං කොහාටද යන්නේ අනේ මේ මේ මං කියන මාර්ගෙ ගිහිල්ලා මේගොල්ලෝ වරද්දන්නේ යන්නේ මේ දැන් මේ අර නිශ්ශබ්දව ඉන්න අයත් එක්ක තමයි මම මේ කියන්නේ හරිද ඔය හිතාගෙන හිටියට ලොකු ලොකු තැන්වල ඉන්නවා කියලා තමුන්ලා බලන්න තමුන්ලාගේ මෝඩේ ඇවිස්සෙන හැටි සංසාරේ මරණු සැනින් සංසාරේ මරණ බය එනවා සතිය දෙක ලං වෙනකොට දින හිතාගෙන නම් ඉන්නේ නෑ මරණ බය නෑ කියලා දැන් කෙලස් ප්‍රහාණය කළ නොතිබුණත් විදර්ශනාව කර කර හිටියත් ඒ වෙලාවේ විදර්ශනාව කරා කියලා මේ ආයෙත් ඉපදෙන්නේ නැතුයි තියෙනවද තියෙනවද එහෙම නෑ පටස් ගාලා එනවා විදර්ශන දැන් සිහිය තියෙද්දි හොඳට ඉඳෙද්දි යසට සකස් වෙන සිත්තල යනෝ මේ විදර්ශනාව කියනෝ මෙන්න සකස් වෙන සිත්තල දුවනවා ඉතින් මරණ වෙලාවේ කොහොම වෙයිද එහෙනම් දැන් බාද්‍ර මරුණොත් ඉපදෙනවද නැද්ද ආයෙත් ඔයා දන්නේ කොහොමද ඉපදෙනවා කිව්වා බාද්‍ර මරණ තිපදෙයිද ආයිත් ඉපදෙනවද අද මරුණොත් දැන් මරුණොත් මාසිකින් මරුණොත් ඈ ඕවම හිටියොත් නම් ඉතින් ඔය විදියට නම් සිතන්නේ පතන්නේ වැඩ කරන්නේ ඉපදෙන එක ආයිත් අහන්න දෙයක් නෑ ඍජු වෙන්න කෙලින් කතා කරන්න කෙලින් වැඩ ඔතන මාන්නේ අනුන්ගේ හිත හොඳ කරන්න යන්නේ මෑයි මොකක් නිසාද තමන් පිම්බෙන්න යන්නේ ඇයි මොකක් නිසාද දැන් වැඩවලින් මම මේ කියන්නේ මේක විරව්වගේ උත්තරේ නෙමෙයි මං කියන්නේ වැඩවලින් තමුන් වැඩවලින් කරන ක්‍රියාවෙන් තමුන් කොතනද ඉන්නේ කියලා බලන්න ඕන තමුන්ගේ කෙලස් අවිස්සෙන හැටි මම මගේ මට අයිති වැඩ කරන්නේ මොකේද මාන්නේ තුල මම මගේ මට අයිති කොටස සිද්ධ වෙන විදිය ඉහළ සමාන පහළ කීයක් හරි දෙනවා කියන්නේ මොකද්ද හීනමාන සමානව දෙනවා කියන්නේ මොකද්ද ඊට වඩා මන් දෙන්න ඕන කියලා හිතන එක මොකද්ද? දැන් ඔය තුනට අහු නොවි දෙන්න පුළුවන්ද? පුළුවන්ද දෙන්න? පුළුවන්. මොකද්ද කරන්න ඕන? කොහොමද? මේ විස්තර දැකලා විස්තර දන්නේ නැතුව දෙන්න පුළුවන්.
ඒත් එතන විස්තරේ මොකද්ද? එතන එක විස්තරයක් තියෙනවා. ඔයාට හිතුණ මේ ගාන දෙන්න ඕන කියලා දුන්නා. මොකද්ද ඒ ඔයා හිතුණ ගාන? හිතුණ ගාන තුල ඔයා මොකද්ද තියෙන්නේ ඔයාට එතන? එතන ඔයාට බලන්න පුළුවන් අත්ති සමානද හීනමානද කියලා. මොකක්ද තියෙන්නේ? මට තියෙන ගාන මන් දෙනවා. ඒ මොකද්ද එතකොට? ඕනම දෙයකට නොදී ඉන්න පුළුවන්. ඒක අපි ඉස්සර නම් කිව්වේ හැබැයි අනේ කුණු ලෝභය දෙන්නෙත් නෑ ඌ කිසි කීයක්වත් එහෙම. හැබැයි ඒකේ ප්‍රතිඵලත් තමුන්ටම තමයි. දිය යුතු දේවලුත් තියෙනවා, දෙන්න ඕන නැති දේවලුත් තියෙනවා. හැබැයි තමුන් සංසාරේ යන්නේ මේ කර්මය සාධාරණ නෑ, ඕකයි ප්‍රශ්නේ. තමුන්ට සංසාරේ යනව නම් පින අවශ්‍යද නැද්ද? හැබැයි පින් කරනකොට පෞත් වෙනවද නැද්ද? සංසාරේ යනව නම් ඒක කෙරෙනවා අනිවාර්යෙන්. මොකද ඒකට හිත බැඳෙනවා. තමුන්ට ප්‍රශ්න තියෙද්දි තමුන් ඒක කතා කරලා ඒකෙන් අයින් වෙනවා මිසක් ප්‍රශ්න තියාගෙන තමුන් ඒක දෙන්න ඕන නැහැ. මේකෙදි නේ, මේකෙන් ආයෙත් එහෙම දේවල් වෙන්නෙම නැහැ වෙන තැනක වුණත්. තමුලත තාමත් ඉතින් පෘථග්ජන ලෝකේ උගලන්ට ජීවත් වෙන්න වෙනවනේ. ඒක නිසා නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය වට මාර ප්‍රශ්නය පිනත් ඕන අපිට යන්නත් ඕන දීලත් වැඩක් නැහැ. මොකද්ද අපි කරන්නේ? දැන් කැමති දෙයක් කරන්න ප්‍රශ්න නැහැ. ස්ථිරවම මෙහෙමයි කරන්න ඕන කියලා එකක් නැහැ. කැමති දෙයක් කරන්න පුළුවන්. කැමැත්තෙන් දුන්නත් අකමැත්තෙන් දුන්නත් ලැබෙනවා. නොදී හිටියයි කියලා පව් සිද්ධ වෙන්නෙත් නැහැ. දුන්නොත් අනිවාර්යයෙන්ම කොයි විදියට දුන්නත් ලැබෙනවා. ඒක අපතේ යන්නෙත් නැහැ. හරි. ගන්න හිතන් හිත දූෂ්‍ය කරගන්න එපා. දුන්නේව කොහොමත් ලැබෙනවා. ඒත් අපි එහෙමයි කියලා දෙන්න ඕනේ නෑ දිගට හරහාට. මොකද අතහරිනවා කියන සිත? ඒකද යන්න සංවේදී වුණා. සංවේදී වුණේ නැත්තම් ඉතින් වාට දෙන්න හිතෙන්නේ නැහැ ඇත්තටම. මෑණියම කියනවා මලගේ වල යන්නත් එපා කියලා. මෙන්න දැන් සල්ලි එක මොන පිස්සුවද මේ? ඒක නිසා යන්නේ නැත්තේ. කොහොමත් ඉතින් මැරිට් එක කන බලන්නේ මෙන්න යන්නේ. ඔයා ඒකත් වරද්දගෙනනේ. ඔයා දන්නේ නැද්ද මැරිට් එක කන බලන්න නෙමෙයි යන්නේ, අනිත් අයට පේන්න. ඒ මනුස්සයා කොහොමද දන්නේනේ? ඕ ඒ කාට පේන්නද? ඉන්නේ උන්ට පේන්න. දැන් ඔය ඔක්කොම කරන්නේ කවුද? මෙයාට හොඳ කෙනෙක් වෙන්න බලන් ඉන්නේ උන්ටත් නෙමෙයි. ඒකේ අපි තවත් ගැඹුරට ගිහිල්ලා බැලුවොත් මේ ඔක්කොම කරලා තියෙන්නේ කවුද? දැන් බද්‍රගේ කේස් එක අපි ගැඹුරටම ගිහිල්ලා බැලුවොත් බද්‍රා ඒ කරේ මොකද්ද? බද්‍රා මොකද්ද කරේ? හොඳ වෙන්නද නැත්නම් නරක් වෙන්නද? එහෙම අදහසක් නෑ මගේ. එහෙම නෑ මෑණියෝ. මං ඒක දුන්නා එහෙම. එහෙමද? ඈ මොකද්ද?
දක්කද? උදව්වක් කියන්නේ මොකද්ද? උදව්වක් කියන්නේ ඇලීමක්ද ගැටීමක්ද? මොකද්ද උදව්ව? ඇලීමද ගැටීමද? තමුන් මම දැන් උන්න උතනනේ ගැඹුරු ඕක හොයාගන්න බැරි දැන්. මේ කේස් එක හොයාගන්න බැරි උතනේ. මම මේ ඇත්තටම දුන්නේ චාන්දිට හොඳක් වෙන්නම කියලා කවුරු වෙනුවෙන්ද? චාන්දිට හොඳක් කරේ කවුද? මම චාන්දි වෙනුවෙන් දුන්නා. මම චාන්දි වෙනුවෙන් අවංකවම දුන්නා කියලා කවුද සතුටු වෙන්නේ? එතකොට කවුරු සතුටු කරන්න දෙයක් දීලා තියෙන්නේ? ඕව ගැඹුරුයි. ඕව තේරුම් ගන්න නැතුව නිවන් දකින්න බෑ. ඕව තේරුම් ගන්න නැතුව නිවන් දකින්න බෑ. හැමදාම ඕම ඉන්න පුළුවන්. දැන් දක්කනේ ඒ සියුම් තැන මම ඇල්ලුවට එයාට අල්ල ගන්න බෑ එතන. එයාට එතන ඒක විශ්ලේෂණයක එක්තර වෙන්නේ නැහැ. ගවේෂණය වෙන්නේ නැහැ එතන. එතන එන්නේ ඥාණය. තාමත් හොඳ වෙන්න. කවුද දැන් මේ හොඳ වෙන්න දඟලන්නේ? කවුද? ඇයි ඒක තේරෙන්නේ නැත්තේ? හිමින් විසඳ විසඳන ඕනේ ඉතින් මේ අකානේ. කේස් එක අවබෝධ නොවුනොත් ආයෙත් දිගට මෙහෙම කරනවද නැද්ද? ගැලවෙන්න පුළුවන්ද බැරිද දැන් සංසාරේ? මාරයට අහු වෙනවා. කවුද මාරයා? තණ්හා රති රඟ. ඔන්න තණ්හා රති රඟ රැඟුවා. කවුරුත් එහෙම තේරෙන්නේ නැහනේ කිව්වට හිනා වුණාට. තමුන්ගේ රැඟුවේ තණ්හා රති රඟා කියලා. ඕගොල්ලෝ හොදට මතක තියාගන්න, ඕගොල්ලෝ තාමත් ඉන්නේ දුගතියෙන් මිදිලාද මම දන්නේ නැහැ. ඒක තමයි තමුන් ෂුවර් එකටම තමුන්ට තමයි ඒක අවබෝධ වෙන්නේ සසරේ. මරුණු සෑනින් ඉපදෙනවා ඔගොල්ලෝ. දේවිකා අනිත් අය කියන පළියට කරන්න යන්න එපා. ඔයා ඔයාගේ නුවණින් විමසල බලන්න. ඒක තරහට කරන දෙයක් නෙමෙයි. මොකද මට මගේ මම කඩා ගන්න ඕන. මම ඇයි එයා කියන දේ කරන්නේ? මටත් කතා කරන්න අයිතියක් තියෙනවනේ. නේද? කවුරුත් එහෙමයි. කවුරු තව කෙනෙක් කිව්වා කියලා දෙයක් කරන්න ඕනේ නැහැ. හොඳට නුවණින් විමසලා බලලා කළ යුතු දෙයක් නම් කරන්න. නැති දෙයක් නම් ඉතින් අවශ්‍ය නැහැ. ඒක තමුන්ගේ නුවණටනේ ඉතින් අහුවෙන්න ඕන. නේද? ඒක තමුන්ගේ ඥාණයට හසු වෙන්න ඕන. ඉතින් ඥාණයට හසු වෙන්න ඥාණය තියෙන්නේ බෑ. ඥානේ එන්න. මම මේ කියපු විදියට මේ සිත දැකලා දැකලා අයින් වෙන්න එපා. මේ සිත දකින්නේ නෑනේ උගලා. ඒකනේ ප්‍රශ්නේ. සිත දකින්නේ නෑනේ, දැකලා නෑනේ. ඒක නිසානේ උගලන් තාම ඔය සංවේදී තැන ඉන්නේ. විමසීමේ හැකියාව නෑ. කන්න. තේ වලට නවත්තනවා කීයේ